හරි දරුවනේ එහෙනම් අදත් අපි ආරම්භ කරන්න යන්නේ පේපර් පන්තියේ අපි අද කරන්න පුතේ එක කොටසක් මේක ශිෂ්‍යත් තක්ෂලාව ගුණසේන පේපර් එකක ගිය අවුරුදු දෙකක් ඉතින් මම ගත්තා ටිකක් හොඳයි කියලා හිතලා මේක ටිකක් හොඳයි සාමාන්‍ය සරලයි ගොඩ අමාරුත් නැහැ කරගෙන යන්න එහෙනම් පුතේ ආරම්භ කරමු අවශ්‍ය ඒවා හදනවා අනිත් ඒවා animation වලින් පෙන්නනවා Right. ඉතින් අපි ගොඩ රෑවෙන්ට කලින් පුළුවන්කමක් තිබුණොත් අපි ඉවර කරගන්න බලමු. හරි. බලන්න පුතේ අංක 1 සහ 2 ප්‍රශ්නවල දී ඇති රූප අතරින් දෙකක් යම් ආකාරයකින් සමානය. ඒ අනුව නොගැලපෙන එක තෝරන්න කියලා කියනවා. කවිරු මොකද්ද මේකේ තියෙන නොගැලපීම? සර් උත්තරේ දෙක. උත්තරේ දෙකේ මොකද්ද නැත්තේ? ලමයි මොකද්ද දෙකේ නැත්තේ? ඒක අර දෙකේ එහාට වෙලා මේකේ නම් මැද හරි ඊළඟට පුතේ තියෙනවා හග් බෙල්ලෝනේ යනවා ළමයෙක් වගේ ගිහින් ඉඳගෙන නරනවා කෑ ගහන්න එපා හරි සර් මයිමුගේ මයික් කොහෙද මයික් එක මයික් ඔෆ් කරගන්න හරි පුතේ මේ තුනේ වෙනස්කම මොකද්ද ඔෂිනී ආචින්ත්‍ය දැන් පටන් ගත්තේ මොකෝ පේපර් එක ගන්න බැරි වුණාද? බැරි වුණා සර්. ගවේෂ් කමන්නෑ මං animation එක දානවනේ පුතේ බලා ගන්න ඈ. සර්. ඔව්. සර් මම ටිෂ්නි මටත් ගුණසේන පේපර් එක ගන්න බැරි වුණා. සර් අඟහරුවාද දැම්මනේ දරුවනේ ගන්න එපැයි. අඟහරුවාද බැරි වුණා. ඒකනේ අමෝද්ද. මොකද එහෙම කරගන්නේ? මම අඟහරුවාද කියන්නේ අපි දැන් දවස් ගාණක් දාලා එතකොට ඉතින් ඔයගොල්ලෝ දැන් උදේ තනුගියෙම නැහැ කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඒගොල්ලන්ට ෆෝන් එකෙන් බලලා මාක් කරගන්න කියලා. සෑ තනුගිය එක print කරගත්තා. print කරගත්තද ඒකනේ? ඉතින් මං විකල්පයක් දෙනවනේ කිව්වා නා. කල්ට වැරදිලා මේ අම්මා අරගෙන මට ඒක කිව්වේ. ආහා එහෙමද? හරි හරි. කමක් නැහැ දරුවනේ දැන් නැති අය ඉතින් මොකද කරන්නේ නේද? දැන් මං animation එක දානවනේ බලා ගන්න. හරි. මිස් කරගන්න එපා පුතේ මම මගේ වගකීම මං හරියටම කරනවා. මං අඟහරුවාද වෙනකොට අනිවාර්යයෙන්ම දානවා group එකට paper එක. එතකොට ඔයාලට පුළුවන් print එකක් ගන්න බැරි වුණා කියන්නකෝ ඉලක්කම් 40ක් දැම්මා කොලයක් කරන් ෆෝන් එක දිහා බලන් ගණන් ටික හැදුවා
उत्तर टीक मार्क करा लुकुडाक ने भाई हरि ऐना देवनी कहती है ना आपुते गे कोई कांड कोई गहा कोई तीनों एक अपनी परिसर या इधर पर से पुते ईराई एलियाई हांदाई तीनों संबंधता वे वैडीएम है भाई मैं उक्त के में संबंधता वे तीनों आपुते हरी तो हम में के में संबंधता वे तीनों वा हरी इतने ऐहिंदा वड़ा वैडीएम में तीनों संबंधता वे मुकाक्त किया ला आनवा अभी बालमु එක කියන්න අපිට ඕන කවුද ඔෂිනීද කිව්ව එක කියලා ඔව් සර් ඔෂිනී මොකද්ද එහෙම කියන්න තියෙන හේතුව මේ පොඩක් ඉන්නකොට අපි ඔෂිනීගෙන් අහමු බෙනේයි තුඹසයි මේ කුරුළු කූඩුවයි සත්තුන්ගේ නිවාස සත්තුන්ගේ නිවාස එතකොට ගෙදරයි ගහයි කඳුයි සර් ඒවයි සුට්ටක් ගලපෙන්නේ මේ වැඩිය ගලපෙන්නේ එක ආ එතකොට හඳෙමුත් එළිය දෙනවා ඉරෙමුත් එළිය දෙනවා පහනෙමුත් එළිය දෙනවා හැබැයි ඒවා විවිධාකාරයි පහන පත්තු කරන්න ඕනනේ නොගැලපීම් තියෙනවා හැබැයි මේ තුනේ අනිත්‍යව ස්වභාවිකයි ස්වභාවිකයි අනිවාර්යෙන් හරියටම හරි එහෙනම් මෙන්න මේ උත්තරේ වැරදි ඈ මම හදන්නම් ඉන්න මේකට එන්න ඕනේ පුතේ එක උත්තරේ සර් දාලා තියෙන එක වැරදි ඇනිමේෂන් එක හදනකොට පුතේ පොඩ්ඩක් වැරදිලා දැන් හරි නේද හරි එක ආව නේද उच्चरण संबंध उत्तरे මුද්‍රිත මාධ්‍ය මේ ඔක්කොම අකුරු තියෙන බලන්න පුළුවන් එව්වා බලන්න පුතේ ඇත්තටම මේ වගේව ගත්තොත් එහෙම උත්තර ඔක්කගේම සමානතාව තියෙනවා අහන්නේ පුතේ මේ රූප අතරින් සම්බන්ධතාවයේ වැඩියෙන්ම දක්වන එක මේක තමයි විභව්‍යතාවයක් සම්බන්ධතාව දැක්වීම සර් පළවෙනි එකේ තියෙන වෙනස සර් මේ ටෝච් එකයි බල්බ් එකයි තියෙන තාක්ෂණ දේවල් ඉටිපන්දම කියන්නේ ස්වභාව දෙයක් अदास्तमें निकिनी මුවෙන් සිනාසි වට පිට බලනකොට සවන්නට උදරගෙනාද පේන්නේ ඉතින් බලන්නකො පුතේ අර මැනස් එකකුත් නැහනේ එක්කෙනෙක් කවියක් කියනකොට කෑ ගහනවා ඉතින් අර කවියකුත් වැඩක් නැහනේ පොඩකින්ද අවස්ථාව දෙනවා උත්තරත් කියනවා ඉතින් කවියක් කියනවා ළමේ නිකිනි ආපහු කියන්නකො ගිමන් හැර ගොසෙන්න මිලා නෙලනකොට මුවන් සිනාසි වට පිට බලනකොට සවන්න මා රස කර කවි අසන්නට පටන් ගන්න කවි සී පද කියන්නට ලස්සනයි මට හිතුණා ඒක නිකිනි ලස්සනට කියයි කියලා ඒකයි මම නිකිනිට කිව්වේ කියන්න කියලා හරි කාටද මුතේ කීවෙනි ප්‍රශ්නේ දෝනන්නේ වැඩේ විරිච්චාම ඕන ප්‍රශ්නයක් අහන්න ඕන එකක් කියනවා කී දෝනන්නේ हरी
මෙන්න 3යි 4යි මෙන්න 1යි 2යි හරි 3ට 1 4ට 2 හරි බලන්න පුතේ මෙහි ගිමන් හැර යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කවිෂ්ක වෙහෙස නිවා ආ පුතේ වෙහෙස නිවා වෙහෙස නිවා ගුඩ් හරි ඔන්න බලන්න ඉතින් අපේ වටිනා කවියක් නේද ගිමන් හැර කියන්නේ වෙහෙස නිවා හරි ළමයි බලන්න පස්සේනි ප්‍රශ්නේ හරිද කියලා හරි සර් හරි සර් උත්තර මුලින් කරපම් මේ පේපර් එකට කීයක් තිබ්බද 97 හැමාරක් තිබ්බා සර් එහෙනම් අද 100ක් තියෙයි නේ ඔව් සර් හා බලන්න බලන්න හරි සර් මේක පළපතේ තියෙනවා ඔව් මේ කවිය ඉතින් පළපතෙන් උපුටා ගත් එකක් නේ පුතේ නේද පළපතෙන් උපුටා ගත් එකක් හරි එහෙනම් අපි 6ට යන්න දරුවනේ ළමයි හරි සර් ඔව් පුතේ මම උදාර කතා කරන්නේ ඔව් මට කියද්දම් මේ පහෙන් යමෙනකම් උත්තර දෙ කියන්න බෑද සර් වෙන්න දෙන්න ඉක්මනට බලා ගන්න 1ට 2 2ට 3 අද පුතේ ළමයින්ට හරි බාධක ඉතින් මේ පන්ති කරන්න අමාරුයි වැස්ස නිසා මම සමහරක් ඒ වගේ ප්‍රශ්න පත්‍ර උත්තර 10 පාරක් විතර දැම්මා ආය. ඇයි ඉතින් පවුනේ ළමයින්ට ඇහෙන්නේ එහෙම නැහනේ. සමහර දාට නම් ළමයි ওই බොරුවටත් කෑ ගන්නවා. හැබැයි අද එහෙම නැහැ. අද මුළු ලංකාවටම වහිනවද කොහෙද? හරි. ළමයි හරිනේද 1යි 2යි කවුද පුතේ ඇවි හංස නේද? සර් උදාර. ආ උදාර. 5 වෙනකන් සර්. ආ පුතේ. 1 ඉඳන් 5 වෙනකන්. වෙන්න උදාර 3 4 मैंने तूना हाथ तेरा सह हाथ तेरे टिकी ये दर हाथ तेरे पेन नद्दा उधार है हाथ तेरे देखा पुता आउधार पेन नद्दा नमस्ते हाँ आउधार पहाड़े एक हरि सर थैंक यू सर हरि बुते हरि हरि तो काउंट मानोले मानोले ने मैं काउंट दाम सर हरि तो यागी Hansani Vishmi hari hari api yanawa ilang ekata moronga atte tiyenawa yana yedumen adahas wanne mokakda kiyala api Vishmi gen aham Vishmi obute ekata tuna sir pamana ikmawa varnana kirima oh moronga atta kiyana eka ikmata kadang wetena wane oh moronga atte tiyenawa kiyana boruwata mokak hari vaasiyak wadak karaganna boruwata varnana karana පාවනේ ඉක්ම වර්ණනා කිරීම. ඒකට එන්නේ මේ රවටුණු පිනිස වර්ණනා කිරීම නෙමෙයිද සර්? පුතේ දැන් මෙහෙමයි. දැන් මේ මෙතන ඒක හොයන්න බෑ. දැන් ඔයාලට විභාගෙදිත් එහෙම වෙන්න පුළුවන්. දැන් මෙතන දීලා තියෙන උත්තර තුනේ දැන් ඇත්තටම හරිනේ. පෙළ පොතේ තිබ්බා ඒක සර් කිව්වා ඒකම පාඩම් කරගන්න. හැබැයි මේකේ ඒක නෑ. මේ වගේ අවස්ථාවක එතෙන්ට අදාළව මූණ දෙන්න. ඉහළට යන කෙනෙක්ගේ උදව් කිරීම නෙවෙයි මහත් බියටපත් වීම නෙවෙයි. පමණික්ම වර්ණාගීම. ඔයිට වඩා විශ්මි පොඩි ඡේදයක් දෙන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රස්තාවිලා. දැන් ඔන්න ඊළඟට එහෙම එකක් තියෙනවා. දැන් ඒක පෙළ පොතේ සඳහන් එකක් නෙවෙයි. ඒකට ගැළපෙන ප්‍රස්තාවිලා අපි හොයන්න ඕන. බලමු අපි. ගුණදාස තම වත්තේ ඇති රඹුටන් ගසට විශාල ගසට විදුලි බුබුලක් සවිකලේ රඹුටන් ගෙඩි සතුන්ගෙන් බේරා ගැනීම සඳහායි. ඔහුගේ මෙම ක්‍රියාව සඳහා නුසුදුසු යෙදුම. සදුෂි සදුෂි මහදන මුත්තගේ නුවණ වගේ හා 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 මහදන මුත්තගේ නුවණ වගේ හරියයි ගුණදාස තම වත්තේ රඹුටන් ගසට විදුලි බුබුලක් සවි කරාලු රඹුටන් ගෙඩි සතුන්ගේ බේරා ගැනීමට නුසුදුසු එක අහන්නේ ඔව් නුසුදුසු එක අහන්නේ මොකද නුසුදුසු එක सुधुसु
නාරියා මිදි තිත්තයි කිව්වා වගේ. හරි. හොඳයි. අංක 8 9 10 සහ අංක 8 8 9 සහ 10 ප්‍රශ්න සඳහා හිස් කොටුවට ගැලපෙන රූපේ තෝරන්න. හරි. සර්. ඔව්. කියන්න දම් සර්. අර 3ටයි 4ටයි 5ටයි උත්තර ටික ගෙනාද සිග්නල් එක ලොග් වෙන වෙරුව හිටියා. හරි. දම් සර් අපි කියමු කාටද චමුදි පොඩ්ඩක් කිමින් කියනවාද? හා සර්. ඕන කියයි චමුදි අහගන්න. 3ට 1 4ට 2 5ට 1 චමුදි ආපෝ කියන්න දුව 3ට 1 4ට 2 5ට 1 good thank you හරි කවුද ඉන්දුවරි ඉන්නවද පන්තියේ ඔව් සර් ඉන්දුවරි මේක කොහමද ඇවිල්ලා තියෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ හදන විදියත් එක කියන්න අපිට බලන්න උත්තරේ කියද කියන්නේ ඉන්දුවරි එකට 3 ඔයා 3 ඔයා මොකෙන්ද බැලේ රවුම් ගානෙන්ද බැලුවේ ඔව් සර් ආහා මොකද මේකේ කීයද රවුම් 1යි 2යි 3යි 3ක් තියෙනවා මේකේ ඒකේ එකක් පාට වෙලා එකක් පාට වෙලා මේකේ ඊට පස්සේ දෙකක් පාට ආහා රයිට් රයිට් මම ළමයිගෙන් අහනවා ක්‍රමෙත් එක්ක මම කියන්න ඕනේ දැන් අපේ ළමයින්ට පුළුවන් තව කාට හරි කියලා දෙන්න රයිට් හොඳයි බලන්න ඔබ පුතේ කියන්න පහට උත්තරේ වෙහෙස නිවා නේද සර් පහට උත්තරේ වෙහෙස නිවා ඔව් සර් හතට උත්තරේ වැරදි නේද හතර උත්තරේ වැරදිද නෑ සර් හරි නෑ සර් හරි මෙම ක්‍රියාව නුසුදු නුසුදු වේදමනේ නරියාමිති තිත්තයි කියවා ගැ කියන්නේ යා මුකුත් කඩා ගන්න කියලා බැරුව නෑ නේ යාට නුසුදු සුපුතේ හරි හරි නේද පුතේ 6 7 8 හරි දරුවනේ හරි සර් ළමයි හරි සර් හරි 9 9 දෙන්නම් මං කුසල්ට කුසල් ආපු විදිහත් එක කියමු ආවෙනි එක සර් සර් නවවෙනි එක මම හදාුවේ නෑ ඒක තේරෙන්නේ නෑ සර් ඒක තේරෙන්නේ නෑ සර් මනුල කියන්නද ආ මනුල කියන්න සර් ඕකේ පිළිවෙලට 1 2 3 4 5 6 7 8 9 9 සර් ඇවිල්ලා තින්නේ ඔව් මැද කොටුව 1 ඊට එහා පැත්තේ කොටුව 2 ඊට උඩ කොටුව 3 ඊට එහා පැත්තේ කොටුව 4 ඊටත් එහා පැත්තේ කොටුව 5 ඊට යට කොටස එතකොට තියෙනවා 6 ඊට පස්සේ 7 ඊට පස්සේ 8 ඊට පස්සේ 9 සර් මෙන්න බලන්න 1 දැන් මෙයා කියන මනුල්ල කියන විදිහට බලමු අපි ඉන්න පුතේ ඈ 1 2 3 4 5 එහෙනම් මේකට කී දෙන්න ඕනන්නේ 6 6 එහෙනම් මේක 7 මේක 8 මේක 9 හරි නේද කුසල් ෂොට් එකක් ගැහුවේ ඒක හරි කුසල් කනාවට ගැහුවා නේ හැබැයි කුසල් වැඩේ තේරුණා නේද දැන් තේරුණා හැබැයි මනුල හොඳයි අපිට තේරුණා වැඩේ සර් පළවෙනි එක ආ පුතේ උත්තර එක මේ කවුද මනුල අපිට තේරු අපිට වැඩේ තේරෙන්න කියලා දුන්නා හොඳයි 8ට 3 නේද ආ පුතේ 8ට අඩර කීයද ළමයි ඔව් සර් 3 8ට 3 3 3 3 3 3 හරි ඔව් ඊළඟ එක මං කියන්නම් කවුද චනුත් සර් ආ චනුත් කියන්න කියලා චනුත් මොකද වෙලා තියෙන්නේ ඒක සමචතුරස්‍රය හැදෙනවා සර් මෙයා කියන්නේ පුතේ මෙයාට අනික් කෑල්ල එකතු වෙලා මෙහෙම මෙයා හැදුනා කියලා. හරි. මේක ආ මේක මෙන්න මේකට මේ කෑල්ල ඇවිල්ලා වෘත්තය හැදුනා. හරිනේ. මේ කෑල්ල අරන් ගිහලා මෙතෙන්ට හයි කරපම වෘත්තේනේ. මේක මොකද පුතේ?
ළමයි මොකද කියන්නේ චනුත් ගදාස සර් තුන්වෙනි උත්තරේ සර් චනුත් ඔයාගේ අදහස හරි චනුත් ඔයාගේ අදහස හරි මැද තියෙන රූපයක් හැදෙන්න බෑ චනුත් මේ දෙක එකතු වෙලා පූර්ණ රූපයක් හැදුනේ මෙන්න මේ කෑල්ල චනුත් අරන් ගිහලා මෙන්න මෙතනින් තිබ්බාම ඕන් ඔහම උඩට මෙන්න මේක හැදෙනවා චනුත් ඔයාගේ උත්සාහය හොඳයි හැබැයි මෙන්න මේ ත්‍රිකෝණේ යට කෑල්ල මේ ත්‍රිකෝණේ උඩ කෑල්ල අන්න හරි චනුත් උත්සාහය හොඳයි ළමයි මොකද කියන්නේ අනේ ඔය පුතේ මෙහෙමයි මේ වැඩි කතා කරන්න නැති ළමයි ඉන්නවනේ බය වෙන්න එපා ඕගොල්ලෝ ඕගොල්ලෝට තේරුම් නැත්නම් තේරුණා කියන්න මම මේ බෝඩ් එකේ හදලා පෙන්නනවා එහෙම නැත්නම් දැන් අපේ ඉන්න පුතේ මේ ඕන එකක් හදන ළමයි මම එයාලට කියනවා කියලා දෙන්න තේරුන්නේ 10 තේරුන්නේ සර් 10 තේරුන්නේ නැද්ද මතිල 10 මතිල මේ 10 මෙහෙමයි උනේ පුතේ මේ බලන්න අන්න හරි මතිල තේරුණ නැත්නම් කියන්න ඕන මතිල දැන් මෙන්න මේ වගේ එකක් තිබ්බනේ පුතේ මෙන්න මේ වගේ එකයි මෙන්න මේ වගේ එකයි තියෙනවනේ මතිල මේක අරන් ගිහලා මෙතෙන්ට හයි කරපුවම මොකද වෙන්නේ කොටුවක් වෙනවා ඒ කෑල මැකුවා දැක්කද මතිල හරි ඊට පස්සේ මතිල මෙන්න මෙහෙම වෘත්ත තිබ්බා මෙන්න මෙහෙම එකක් හරිද යටම තියෙනවනේ මෙන්න මෙහෙම කෑල්ල මේක අරන් ඇවිල්ලා මෙතෙන්ට දාපුවම මොකද වෙන්නේ වෘත්තේ හරි දැක්කද ඊට පස්සේ පුතේ මැද එකේ තියෙන්නේ මෙන්න මෙහෙම එකකුයි ආයේ තියෙනවා පුතේ යට මෙන්න මෙහෙම කෑල්ලකුයි මේ කෑල්ල ගෙනල්ලා උඩින් තියෙනවා පුතේ මෙහෙම තිබ්බා ඒකල මේක මකලා දැම්ම හරි නේද මතිල හරි සර් හරි පුතේ ඒක හදන්න තව ක්‍රමයක් තියෙනවා ආ පුතේ සර් ඒ ගාන හදන්න තවත් ක්‍රමයක් තියෙනවා මොකද්ද තියෙන තව ක්‍රමේ ඔය මුලින්ම තියෙන කොටුවේ යටම තියෙන කෑල්ලක් ඔව් 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 මේ කොටුව යටම තියෙන කෑල්ලෙන් යටම ඒ කොටුවෙන් යටම තියෙන කෑල්ල කපපුවාම උඩම තියෙන කෑල්ල එනවා දෙකට කපපුවාම ඔව් එතකොට අර වෘත්තේ යට තියෙන කෑල්ල කපපුවාම උඩ කෑල්ල එනවා අහා ගුඩ් අහා එතකොට ත්‍රිකෝණයෙන් මේ වගේ පොඩි කෑල්ලක් කපපුවාම තමයි මේ උඩ කෑල්ල එන්නේ විනාශා ඉතා හොඳයි වෙනස් විදියට ඔයා හිතලා තියෙනවා good බාන්න විනාශා හිතපු විදිය අර කපපුවම අරගෙනව අර කපපුවම අරගෙනව අර කෑල්ල කපුවම මේක එනවා විනාශා විනාශා හොඳයි දැන් අපි ඔය විනාශාට මනුලට එහෙම තියන වෙන අයිඩියා කවුද ඔෂිනී ආජින්ත්‍යට හොඳයි ඉතින් ඒක නැත්තරම මට සතුටුයි උත්තරාට එහෙම තියෙනවා ඒකයි මං හිතපු ගමන් අහන්නේ අනික අයට අත්දැකීම් බෙදා ගන්න හොඳයි සර් තනුගේ හැදුවේ අර තුන්වෙනි එකයි පළවෙනි එකේ තුන්වෙනි පින්තූරයි හා පුතේ මොකද පුතේ ත්‍රිකෝණය සර් සමචතුරස්‍රය හැදෙන්න ත්‍රිකෝණ දෙකක තුනම සමචතුරස්‍රය ඔව් තනුගි දැන් ඉස්සෙල්ලා අපි හදුවේ ඒ ක්‍රමයට තමයි පුතේ ඒකත් සාර්ථකයි ඈ ගැටලුවක් නැහැ හරි අර කෑලි දෙක ඉදිරිච්චම් ත්‍රිකෝණ වෙනවා හරි මම හදුවේ කපලා හරි පුතේ හොඳයි අපි ඒකට කාලය ගත්ත ඇති පුතාලා හරිද 9යි 10යි හරි සර් හරි නේද දරුවනේ හරි 11 වෙනි ගාන පහර දැක් ඔව් මම ඔය ගාන උත්තර අරගෙන ආම උත්තරට දෙන්න එක ඉන්නෑ මං ගාන කියවනකම් පහර දැක් වෙන්නේ ඒ භාජනයේ ඇති ජල සාම්පල ජලය මිනිත්තුවකට ලීටර් 10 බැගින් බී භාජනයට විද කළා යයි දැනට බී භාජනයේ මිලිලීටර් 100ක් ඇත පැයක් ගතවන විට බී භාජනයේ ඇති ජල පරිමාව කොපමණද කියලා අහනවා හරිද පුතේ පහක් දැක් වෙන්නේ ඒ භාජනයේ ඇති ජලය මිනිත්තුවකට ලීටර 10යි මිනිත්තුවකට ලීටර 10යි එහෙනම් අපි බලන්න ඕන පැයකට මිනිත්තු කීයද කියලා අන්න ඒක තමයි වැදගත්ම දේ හරි එහෙනම් අපි උත්තරාට කියන්න දෙමු සර් මිනිත්තුවකට ජලය මිලිලීටර 10ක් නම් පැයකට නෙහන්නේ සර් එතකොට අපි පැයකට මිනිත්තු කීයද කියලා බලනවා එතකොට 60යි ඊට පස්සේ සර් මිනිත්තුව 10 මේ 60ෙන් ගුණ වෙනානේ 60 වෙලා කියන්නේ සර් එහෙනම් අපි මිනිත්තුවකට මේ ඒ භාජනයෙන් බී භාජනයට ගලලා යනවනේ මිලිලීටර 10ක් ඒකත් 60ෙන් ගුණ කරනවා 600යි ඊට පස්සේ සර් පැයක් ගන්න වෙනකොටම මිලිලීටර් 600යි භාජනේ තියෙනවනේ සර් පැය මිලිලීටර් 100ක් ඒකත් එක්ක කරනවා මිලිලීටර් 700යි එතකොට පැයක් ගත වෙනකොටම භාජනේ තියෙනවා උත්තරේ 700යි ගුඩ් ඉතා හොඳයි හරියටම කිව්වා
මමත් පොඩ්ඩක් ලියනවා මේකෝ සමහර ළමයින්ට එක පාට තේරුම් ගන්න බැරි වෙනවා දැන් මේකේ පොතේ බලන්නකෝ ඒ වාජනේ මිනිත්තුවකට මිනිත්තු එකකට පුතේ මිනිත්තු එකකට මේක පිරෙනවලු පුතේ මිලිලීටර් 10ක් හරිද අර වාජනේ තියෙනවා මිලිලීටර් 100ක් 100ක් තියෙනවා මිනිත්තු එකකට අපිට අහනවා පැයක් ඉවරුණාට පස්සේ මේකේ තිබ්බ ටිකයි මේකට වැටුණු ටිකයි ඔක්කොම කීයද මිනිත්තුවකට මිලිලීටර් 10 නම් අපි දන්නවා පැය එකකට මිනිත්තු තියෙනවා 60ක් එනම් පුතේ මිනිත්තුවකට 10යි නම් අපි 10 10 ගුණ කරනවා 60. එනම් මිලිලීටර කොච්චරක් වෙනවද? 60 60ව 10ක් 600යි. මේ 600 මෙතෙන්ට වැඩි. එතකොට මට එහෙන් කොහොම හරි දැන් මේ මංකු අයියගේ පන්තිරේට අයින්ද කියලා මං ගෙනකන්. කවුද පුතේ කෑ ගහන්නේ? එතකොට එකට විතර මට ඔහෙන් ආවොත් සාසදු කියන එක්කෙනාගේ මයික් එක සර්වර් වෙලා තියෙන්නේ. ඒකනේ පුතේ. දැස්සින්ද අද වැඩේ කියන්නේ. සාසඳු. මයික් එක ඕෆ් කරගන්න පුතේ. අපි ළමයි 70ක් විතර එක ගණන් හදනවා. හරි. 700යි. සර් දිසස් ගේම් ප්‍රශ්න ඇහුවද? නෑ පුතේ මෙහෙමයි දිසස් අද මේ මං අහන්න දිසස් ප්‍රශ්නයක් මේකේ ප්‍රශ්න ටික මදිනේ පුතේ ළමයි 72 ගේම් අහන්න. මං ඉතින් ඔය තෝරගත්ත අයගෙන් අහගෙන යනවා කාටවත් විශේෂයක් කරන්නේ නැහැ. සමහර ගණන් ටිකක් අර හොඳට කාට හරි කියලා දෙන්න පුළුවන් කෙනෙකුට කියන අනික් කාට කියන්න කියලා. ඉතින් එහෙමයි ඈ දිසස් මං අහන්නම් ප්‍රශ්නයක් ඈ. හරි. ගණන් හරි. ළමයි මේක පැහැදිලි නේද පුතේ? මිනිත්තු 1කට 10 නිසා 6කට මිනිත්තු 60ක් තියෙන නිසා මිලිලීටර 10 වැඩි කරා 60ෙන් එතකොට මිලිලීටර ආව 600ක්. මේ වාජනේ 100ක් තිබ්බා. ඒ 600යි මේ 100යි පැයක් ඇතුළත මේකේ 700ක් පිරෙනවා. හරිම පැහැදිලි නේ? හරි. එනන් දරුවනේ ඊළඟ එක හරි රජයේ පාසලක වාර විභාගයේ දින 5ක් පැවැත්තුනි ඒ අවසන් වූයේ මාර්තු 31 වෙනි බදාදාය මාර්තු 26 පොහොය නිවාඩු දිනයේකි එම වාර පරීක්ෂණය ආරම්භ වූයේ කවදාද හරි මේක මං හදනවා මොකද පුතේ මේකට උත්තරේ මං ඉස්සෙල්ලා දාලා ඉන්නම් හරි වැරදි දා ගන්න ඕගොල්ලෝ මේක උත්තරේ මාර්තු 24 බදාදා හරිද හරි සර් හරි සර් වැරදි උත්තරේ වැරදි නම් වැරදි කියන්නේ මිනිත් දෙකකට බය වෙන්න එපා හරි හරි සර් හරි අපි හදමු වැරදි වැරදි බලමු බාස්පින්ද කියලා කියනවා හරි බලමු අපි බලමු රජේ දැන් මං ගාන හදනවනේ දැන් කෑ ගහන්න එපා රජේ පාසලක වාර විභාගයේ දින 5ක් පැවැත්තුණා පළමු දිනය දෙවන දිනය තුන්වෙනි දිනය හතරවෙනි දිනය දින 5ක් පැවැත්තලා හරිද ඒ අවසන් වූයේ මාර්තු 31 මාර්තු 31 තමයි අවසන් වෙලා තියෙන්නේ හරි එහෙනම් මේ මාර්තු 31 මේ මාර්තු 30 මේ මාර්තු 29 එහෙම නේද මේ මාර්තු 28 මේ මාර්තු 27 තව එකක් අපි ඉස්සරහට ගමු මොකද නිවාඩු දවසක් තිබ්බා කිව්වනේ මේ මාර්තු 26 25ක් ගත්තා හරි හැබැයි දින 5යි තමයි තිබිලා තියෙන්නේ සර් ඔබ පුතේ අවසන් වූයේ මාර්තු 31 වෙනි බදාදා කියලා දීලා තියෙනවා ආ තැන්කියු බදාදා හරිනේ මෙයා බදාදා මෙයා බදාදා නම් මෙයා दिन पहा මාර්තු 26ක් පොය දවසක් මාර්තු 26 නේද පුතේ හරි මාර්තු 26 පොහොය නිවාඩු දිනයේකි එම වාර පරීක්ෂණය ආරම්භ වූයේ කවදාද එතකොට
බලන්න පුතේ මේම යහන දින පහක්ලු එතකොට 26 මොකද වෙලා තියෙන්නේ සර් 26 කැපෙනවා කොහෙනි මාඩුවක් ඉන්න වෙනවා හැබැයි 1යි 2යි 3යි 4යි 5යි බලන්න සර් 27යි 28යි කැපෙනවා මොකද්ද 27යි 28යි කැපෙන්න ඕනේ ඇයි 27යි 28යි කැපෙන්නේ विभागे पटांग पलवीन दवस मार्तु उपरी प्रश्न එනම් මාර්තු 24 බදාදා 12 වෙනි ප්‍රශ්නෙට හරි නේද පුතේ? ඔයගේ කතරේ දෙද පුතේ? 13 හරි සර්. ආ ඒක නිකිනිට දෙමු අපි. ඒක ලේසි ප්‍රශ්නයක්. වැරදි ප්‍රකාශය තෝරන්න. නිකිනි කියන්න බලන්න. ඇතේ. එකට ඔව් මේක එකතු කරලා බලන්න වෙනවා පුතේ නේද ඔව් සර් ඔව් මම මේක එකතු කරපුවම කීයද ආවේ සර් එකට පිළිතුර 3 3 කියලා කියනවා හරි සර් ඔයාලට එකතු හරි 3 වෙන එක එකතු කරපුවම කීයද ආවේ කාටද කියන්න පුළුවන් 5400 කීයද ආවේ 7600 තුන වෙන් වෙන් වශයෙන් එකතු කරලා බලන්න පිළිතුරු ටික හරියද කියලා. ලියනකොට ස්ථානියාගේ හරියට ලියන්න. ඒ කියන්නේ උඩම එක තියෙන සංඛ්‍යා 4ක්නේ. අරියායක ලියනකොට සිය ස්ථාන ඉඳන් ලියන්න. ඊළඟ එක ලියනකොට 10 ස්ථාන ඉඳන්. ඊළඟ එක ස්ථාන කෙලින් ලියන්න ඕන. හරි. පහත දැක්වෙන A හා B කොටස් එකට සම්බන්ධ කළ විට ලැබෙන රූපය තෝරන්න. පහත දැක්වෙන A හා B කොටස් එකට සම්බන්ධ කළ විට ලැබෙන රූපය තෝරන්න. සරලව උත්තරේ මොකද්ද? මොකද්ද? මයි උත්තරේ. මොකේද උත්තරේ?
12ට උත්තරේ පුතේ මාර්තු 24 බදාදා. මාර්තු 24 බදාදා. ඔය සසන්දු පුතේ මයික් එක ඕෆ් කරගන්න ඕන පුතා ඈ. මට දැන් කීප විටක් බාධා වුණා පුතේ. හරි. පහත දැක්වෙන A හා B කොටස් එකට සම්බන්ධ කළ විට ලැබෙන රූපය. පුතේ මේ රූපය නිකන් හිතින් මවලා තියලා බලන්න තිබ්බව ඔයගොල්ලන්ට නේද පුතේ? A හා B. බලන්න හැබැයි මෙහෙමයි. ඒක හරියට පිළිවෙලක් එන්න තියන්න ඕනේ. තිබ්බ විදිහටම තියන්න බෑ. මොකද උත්තරේ? उत्तरे කවුද 15 රටාව ගන්නේ? 15 ඉන්නේ. ගන්න. සතා නිකන්. එහෙනම් ගායනින් 15 ඈ. 16 කවුද ගන්නේ? ඒක කුසල් කියන්නේ. ආ කුසල් කියනවා. ඔව්. 15 ඉන්නේ පේන්නේ නැහැ නේද? මම තාම දැම්මේ නැහැ පුතේ. හරි. 17 වෙනි ගණන් තනුගිය දන්න. හරි හරි දෙන්න තනුගිය දැන් හරි. හරි පුතේ හරි මම නම් කියලා දෙන්නම් නැත්තම් ඔයගොල්ලෝ ආයේ 20 වෙනි ගාන 30 වෙනි ගාන කිය කී කියනවා එතකොට වෙලා යනවා හරි එතකොට මේ 15 වෙනි ගාන හදන්නේ ගයනි ඔන්න බලා ගන්න එක තේරෙන්නේ නැති ළමයි ගයනි කියන්නේ 3යි 2යි 1යි එකතු වෙච්චාම සර් 6යි අහහ්ම් හ්ම් ඊට පස්සේ දෙකයි දැන් සර් මේව 6යිනේ මේ තුන එකතු වෙච්චාම ඔව් ඔව් ඊට පස්සේ දෙව අර දෙක තියෙන 5 සහ 2 තියෙන කොටුවත් ඒ දෙක ඒ සංඛ්‍යා දෙක එකතු වුනහම 6ක් වෙන්න ඕනේ. එතකොට ඒ දෙකේම එකතුව වෙනවා 12. අහහ ඒ කියන්නේ ඔයා කියනවා පොඩකින්ට කෑ ගහන්න බෑ කවුරුත් 3යි 2යි 5යි 1යි 6යිනේ. එතකොට ඒ 6 කොතෙන් ඒ 6 මෙතෙන්ට දෙන්නේ නෑ සර් එනා ඒ හිස් කොටුවට එන්නේ 4. එතකොට 4යි 2යි 6යි. 6යි 6යි 12යි. අහහ 4යි 2යි 6යි 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 12යි. ළමයි මොකද කියන්නේ? සර් හරි වෙන ක්‍රමයක්. හරි. 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 සර් හවුදේ වෙන ක්‍රමයකට හදුවා. හරි සර් හදන්නේ. හවුදේ හරි බලා ගන්න එයායි ක්‍රමෙත් හරි ඇති ගැටලුවක් නැහැ හරි හරි තමයි එතකොට ඔයා කියන්නේ මෙතෙන්ට එන්නේ 4 කියලාද සර් බලන්නකෝ මෙන්න මේ රටාව මෙහෙමයි එන්නේ එහෙම නෙවෙයි දෙවරක් 3 6යි 6යි එක්වරක් 2 2යි හරිද දෙවරක් 6 12යි රටාව සර් ඔව් සර් ගාන කියනවා ඉන්න පුතේ ඉන්න පොඩ්ඩක් ඈ සර් එක්වරක් දෙක දෙකයි දෙවරක් දෙක හතරයි හතර වරක් තුන 12යි කියලා ගන්න පුළුවන් මේ මෙහෙම ඔයා කියන්නේ නේද එක්වරක් දෙක දෙකයි දෙවරක් තුන 6යි එහෙමද එක්වරක් දෙක දෙකයි ඉතින් පුතේ මෙහෙම රටාවක් පිළිවෙලකට එන්නේ නැහැ නේ එක්වරක් දෙක දෙකයි දෙවරක් දෙවරක් ඒතකොට මෙහෙට එනවනේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙට යනවා එහෙම ඉතින් හැම පැත්තරම රටා යන්න බෑ. දැන් මං කියපු රටාව බලන්නකො මෙහෙම බලන්න. මේ මෙහෙම දිනනවනේ මේ. දෙවරක් 1 2යි පිළිවෙලයිනේ. මේ 3 වරක් 2 6යි පිළිවෙලයිනේ. 6 වරක් 2 12යි. ආන් එහෙම පිළිවෙලක් තියෙන රටාවක.
ඒකේ 12 ගන්න නැතුව එතන බැලට බිල්ලක්ම් ඔක්කොම එකද කරපුවාම 8ක් එනවා හස. එතකොට එතන 4 එකද කරපුවාම උත්තරේ 12 එනවා නේද? එහෙම ගන්න පුළුවන්. එහෙම ගන්නත් පුළුවන්. නමුත් පුතේ මේක ගුණ කිරීමේ රටාවක් විදිහට තමයි දක්වලා තිබ්බේ. කුසල්ලා කියන එක හරි. එහෙම එන්නත් පුළුවන්. ඒවට මම එකට ලකුණු දෙන්නේ නැහැ. මේක තමයි රටාව. මේ රටා කියන එක පුතේ මේ ඒකේ හරි විනේ නිවැරදි භාවය දන්නේ හදන මිනිස්සයා. එයානේ බලාපොරොත්තු වෙන්නේ ඒක. එතකොට අපිට කැමති කැමති ඒවත් බෑ. හොඳම රටාවක් බලන්න. දැන් මේක තියෙන්නේ ගුණ කිරීමේ රටාවක් තමයි. එකතු කරලා ගන්නත් එක එක පැත්තකින් පුළුවන්. හැබැයි පුතේ එහෙම එනකොට ගොඩක් ගණන් වල දැන් මේකේ වුණාට එහෙම එකතු කරලා ගන්නකොට සමාන උත්තරයක් එන විදිහට හදනවා බොහෝ රටා. එහෙනම් ඔයගොල්ලෝ බය වෙන්න එපා. එහෙම එන්නේ නැහැ. දැන් මේ ගානේ එහෙම කරපුවම 4 එන බව සාධාරණව මම පිළිගන්නවා. නමුත් ශිෂ්‍යත්ව විභාග වගේ පේපර් එක දැන් මෙහෙම වැඩි කරලා ආවත් ඔයකින් එකතු විතර ලාවත් එකම පිළිතුර එන්න ගාණක් එන්න ඕන සාමාන්‍ය රටාවක. හරි. එහෙනම් අපි එකෙන් යන් ඇති නේද? හරි. ඔෂිනි ලිසෙන් නැ ඉන්නවද? ඔව් සර්. ඒක ක්ලාස් එකේ හිටියේ නැද්ද පුතේ? प्रश्न හරි ඉක්මනින් බලා ගන්න පුතා 10ට 3 හරි ඉත සිග්නල් ප්‍රශ්නේ පුතේ ළමයින්ට අපි බලන්න දෙපයි නේද 10ට 3 හරි නේද උදාර 11ට 2 12ට 3 අවදාර හරිද හරි සර් හරි ඊට පස්සේ පුතේ මෙන්න මේ දෙකට 13ට 3 14ට පුතේ 2 හරි ෂර් හරි මෙන්න පුතේ 15ට මේක කිව්වේ අපේ ළමයි කිව්වා ගයනිත් එකක් කිව්වා ඒකෙත් පොඩි සාධාරණ පැත්තක් තියෙනවා නමුත් මම මේක ගුණ කිරීමේකට තමයි දුන්නේ ඒක පිළිවෙලක් තියෙන රටාවක් නිසා හරි දැන් අපේ 16 කියන්න යන්නේ කුසල් සර් ඒකේ මේ අර ත්‍රිකෝණේ වටේ තියෙන සංඛ්‍යා ඔක්කොම එකතු කරපුවාම මැද හිස්තැනට උත්තරේ 20යි කියලා එනවා ඔයාගේ උත්තරේ හරි पुते बलंड में कामुतु रटावाक हतराई हतराई अटाई नेद अटाई पहाई दहतुनाई हताई विस्साई मेंने में पेलिये विस्साई में पेलिये गातो थायाई हताई दहतुनाई एकाई दहतराई हयाई विस्साई में पेलिया तिस्साई हयाई पहाई एकोला हाई पहाई दासे हतराई विस्साई में पेलिया तिस्साई हम पत्ते में विस्से में द उत्तरे विस्सा पहदिली दे පැහැදිලි සර්. හරි කාට හරි තේරුම් නැත්තම් කියන්න ආයි කියලා දෙන්නම්. පැහැදිලි සර්. හරි. පැහැදිලි සර්. හරි. පුතේ අපි ඉන්ටර්වල් එකක් ගමු. ආ පුතේ. සර්. හා සර්. සර් අනුත් දෙන්න. චානුත් බලා ගන්න හොදට. චානුත් බලා ගන්න. චානුත් තේරුම් නැහැ නේද? සර්. මේ බලන්න චානුත්. हतराई पहाई किए दे जानू नाम है नहीं सर हतराई पहाई हतराई पहाई नाम है आई नाम है आई पहाई दा हतराई हाय आई विस्सा है मैंने में ठीक है कुतुकर पुआ मौको में विस्सा है हाय आई एक आई हताई हताई हाय आई दा हतुना हताई ये ठीक है तीस्सा है हम इगेन में पहलिया तीस्सा है हताई पहाई दोलाई දොළහයි හතරයි දාසේ හතරයි විස්සයි මේ පැත්තෙන් බැලුවොත් 30යි ඒ කියන්නේ මෙන්න මේ වගේ උත්තරේ තමයි මැද තිබිලා තියෙන්නේ මේ පැත්තෙන් බැලුවා 30යි මේ ටික එකතු කළා 30යි මේ ටික එකතු කළා 30යි නම් පිළිතුර 20යි ඔව් සර් හරි නේද පුතේ හරි සර් සර් හරි සර් ඔව් පුතේ සර් මම සයුනි සර් මම අර කරපු ප්ලැට්ෆෝම් එකේ මන්සෙට ප්‍රශ්න ටිකක් දාලා තිබ්බා ඔව් සර් මට ඒක
සයනි මං එක බලන්නම් පුතේ මට අදද බලා ගන්න බැරි වුණා දුව මං බලලා ඊළඟ දවසක කියලා දෙන්නම් පුතා ඈ හරි අද ටිකක් කාර්ය බහුල වුණා පුතේ මං බලලා අනිවාර්යෙන්ම කියලා දෙන්නම් හරි සර් අකිතින්ද චමුදිත් එක්ක සර් හා අකිත චමුදිත් එක්ක ආ රයිට් කමන්න ළමයි දෙන්න හොඳට හදන්න රයිට් දරුවනේ අපි ඉන්ටර්වල් එකකට ගිහින් යමුනේ හරි විනාඩි දැන් වෙලාව කීයද පුතේ දැන් දැන් වෙලාව පුතේ 6යි हायाई पहाड़े मनी अभी उरे करके न बालू में हरी हरी तो दरवाने आवाज़ तो याला ओस हरी उसे आप इधर कीवे नहीं गाने तीन लमाई ता हाथे नहीं गाने ता हाथा हाथा ने तानु की नहीं दे ओस सर हाँ तानु की गाना किये वाला हाथे ने विधि किया न बालांडे एगे पिया वना एगे पिया बी वना अतरे सीगे पिया बी वे सी सह डी सहोदरियन वे ए अनु ए सह डी अते अति संबंधे वन्नी एगे पिया बी लुसर एतकोटा सीगे पिया तेंडो ने बी बी के पिया बी लु එතකොට AD කියන්නේ සහෝදරයන් දෙදෙනෙක්. ඒවා කියන්නේ උත්තරේ තුන කියලා. ඔව් සර්. බලමු පුතේ. හොඳයි. හරි. පුතේ බලන්න මම හදනවා මේ 17 වෙනි ප්‍රශ්නේ පුතේ. 17යි 18යි දෙකටම අදාළයි. A-ගේ පියා B. එහෙනම් A-ගේ පියා B. මෙන්න A. A මේ මෙයා පියා මෙයා පුතා හරි දුව හරි කවුරු හරි කමක් නැහැ බලමුකො A ගේ පියා B වන අතර C ගේ පියා B හරි මම බාන ලියාගත්තා ලියාගත්තාම පැහැදිලිව පේනවා පුතේ කතන්දර ලියාගන්න හරිද A ගේ පියා B C ගේ පියා B හරි ඊට පස්සේ කියනවා හරිද සර් බෝඩ් එක පැහැදිලි නැහැ ආ මම කළු පාටින් ලියන්න हरि हरिदीवना सी गे पिया बी वे सी हा डी सहोदर इन वे सी डी सहोदर सहोदर इंटर पाल उड़ पिया मे अहोदर सहोदर ए अणु ए सह डी अतर मेदे न सहोदर मेदे नमता सहोदर मेदे न सहोदर එනම් පිළිතුර සහෝදර ඉන්වේ 3 පැහැදිලි නේද ළමයි ඇඳට පස්සේ ඔව් සර් ඔව් මොකද ඇඳලා තමයි show කරේ ඊට පස්සේ අහනවා B සහ D හමු වී විට D විසින් B ඇමතිය යුත්තේ මේ D සහ B හම්බෙනවා එතකොට කියන්නේ පුතේ D විසින් මෙන්න මෙයා විසින් තොට ලියා ගන්න. දැන් B විසින් කිව්වොත් එහම මෙයානේ D විසින්. D අරයට මොකක්ද කියන්නේ නා? මෙයාගේ සහෝදරයා නම් මේකට මෙයාගේත් මෙයා කවුද? තාත්තා කියලා. තාත්තා. එක තාත්තා. තාත්තා. හැබැයි B විසින් නේම කියලා දුන්න නම් එහෙම පොඩි දෙයක් නේද පුතේ? ඔව්. එතකොට B විසින් කිව්ව නම් පුතේ. කවුදුවේ? හරි. හන්දයි පුතේ අපි යමු ඊළඟ එකට. හරි. මෙන්න 17යි 18යි. 17ට 3 18ට 1. හරි. ඊළඟ එක 19 19 කවුද කියන්නේ? දෙන්නම අවස්ථාව. හැබැයි තේරෙන්න කියන්න. සර් උත්තර කියන්න. උත්තර අපි බලමු තව කවුරු ඉන්නවද කියලා නැත්තම් කියන්නද අපි කියමු නැති ළමයි කවුරු ඉන්නවද බලමුකෝ සර් කවිනු කියන්න සර් ගායනි කියන්න සර් මිනාෂා කියන්න ගායනි කිව්වා මිනාෂා කිව්වා කවිනු කිව්වා කවිෂ්ක කියන්න කවිෂ්කත් එකක් කිව්වා සර් සයිනි කියන්න කවුද කියන්නේ නිසා සර් සයිනි කියන්න ආ සයිනි කියන්න සයිනි කිව්වේ නැහැ කියන්න සර් ගාන කියවන්න ඔක්කොම කරි මීටර් 100ක් දිග කම්බි කැබල්ලා සමාන කැබලි ලැබෙනසේ ස්ථාන හතරකින් කපන ලදී. එහි එක් කැබල්ලක දිග කොපමණද? ආ
සර් එතකොට මීටර 100ක් කම්බිග බැලලා ස්ථාන හතරකින් කපනවා කියන්නේ කැබලි ගණන පහක් වෙනවා ඊට වඩා එකක් වැඩි වෙනවා එතකොට සර් අපි මේ 100 බෙදන්න ඕන පහෙන් එතකොට සර් මීටර 20ක් වෙනවා හරි සර් හරි හරි දැන් පුතේ මේ ස්ථාන 1යි ස්ථාන 2යි ස්ථාන 3යි ස්ථාන 4යි ස්ථාන 4කින් කපපුවම කැබලි 1යි 2යි 3යි 4යි 5යි අපි දන්නවා කතාවක් මොකක්ද මේ කතාව කැපුම් ප්‍රමාණයට වඩා කැබලි ප්‍රමාණය එකක් වැඩි එහෙනම් කැපුම් ප්‍රමාණ අපිට දීලා තියෙනවා ඊට වඩා එකක් වැඩි කැබලි ප්‍රමාණය 5යි එහෙනම් 100 බෙදීම 5 20යි සරලයි प्रमाण සර් මලීෂා කියන්න. ආ මලීෂා කියන්න. කියපු නැති ළමයෙකුට දෙනවා අවස්ථාව මලීෂා. උත්තරේ දෙක. මලීෂා උත්තරේ දෙක කියනවා නේ. බලන්න. මං හදන්න. හරි. පීඑ තමා සතු ඉඩමේ. වෙන්න පියාගේ ඉඩම. මං අඳිනවනේ පුතේ. මං අඳිනවා. හැබැයි ලොකු එලා ගන්න එපා. පීඑ තමා සතු ඉඩමෙන් හතරෙන් පංගුවක් දිනියට දුන්නා. මේෙන් දිනියට දුන්නු කෑල්ල. හරි දිනියට දුන්නා. ඉතුරු කොටසින් භාගය පුතුට ලබා දුන් පසු ඔහුට පර්චස් 30ක් ඉතුරු වී. මෙන්න මේ ටිකෙන් භාගය. ඒ කියන්නේ මෙන්න මේ ටික ඈ. මේ ටිකෙන් භාගයක් දුන්නාම පුතුට දුන්නා. මේ කැලේ කියන්නේ මේක 4න් එකක් දීලා ඉතුරු එකෙන් භාගයක් පුතුට දුන්නා මෙයාට පර්චස් කීයක් ඉතුරු වුණාද 30යි එහෙනම් පුතේ පුතුට දුන්නු කැලල කීයද 30යි සර් 30යි මේ කැලල 30 නම් මේ කැලල 30යි 30යි එහෙනම් මේ කැලේ තුනම කීයද 30යි ඔක්කොම 90යි මේ පර්චස් අන්න කීයද ₹60 එහෙනම් 3 60යි නම් එකක් කීයද 20යි එහෙනම් මේ කැලලත් අනිවාර්යෙන්ම කීයද 20යි පාට 20යි ගම්මෙ උත්තරේ පුතේ 1 පර්චස් 20යි හරිද ළමයි සර් උත්තර හැදුවා ඒ ක්‍රමයට මේ ක්‍රමයට උත්තර ඇඳලා හදුවද ඔසේ කුසලොත් හදාවේ එහෙමයි මන්දයි වර්ෂත් එහෙම හැදුවේ සර් මතිල ඇඳලා හදුවේ ඇඳලා හදන්න පුතේ හරි ලේසි හරි මං ඔයාලට පටලන්න යන්නේ නැහැ මේ වැඩ ක්‍රම හදන්න ගිහිල්ලා ඔයාලා හදන විදියට හදන්න ඕන මං කියලා දුන්නා පහසුම ක්‍රමය මම මොකද කරේ මෙයාට මේ කෑල්ල දුන්නා එකේ මුකුත් නැහැ ඉතුරු කෑල්ල ගත්තා දෙකට බෙදුවා මේක 30යි නම් මේක 30යි එහෙනම් මේ කෑලි දෙකම 60යි 3ම 60ක් නම් ඒ කෑල්ලක් 20යි එනදී හතරට බෙදුව කෑලි 20 නම් මේ පොඩි කෑල්ලත් අනිවාර්යෙන් 20. මොකද හතරට බෙදලා එක කෑල්ලක් 20 නම් අනිත් කෑල්ල 30ක් වෙන්නද? නේද? එක කෑල්ලක් 20 නම් අනිත් කෑල්ලෙත් 30. හරි. පෑදෙලිද ළමයි? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. 21. 21 සමහර ගණන් පුතේ හදන්නම වෙනවා පුසු. හරි. බලන්න පුතේ පහත විස්තරයේ අසුරෙන් 21 සහ 22 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. AB නගර දෙක අතර දුර කිලෝමීටර් මෙතන උත්තර තියනවා ළමයි ඈ.
මෙතන උත්තර තියෙනවා AB නගර අතර දුර කිලෝමීටර 20කි B හා C නගර අතර දුර කිලෝමීටර 12කි නිමල් සහ කමල් A හා B නගර දෙකේ සිටිති නිමල් A සිට C දක්වා පැයට කිලෝමීටර 3ක වේගයෙන් ගමන් කරයි කමල් B සිට C දක්වා පැයට කිලෝමීටර 1ක වේගයෙන් ගමන් කරයි දෙදෙනාම පෙරවරු 6ට ගමන් නැරඹුවේය හරි එහෙනම් අඳිමු ගන්න අඳින්නම වෙනවා මේ වගේ ගානක් මම කවුරු හරි ගෲප් ක්ලාස් එක කිව්වා කියලා දුන්නා ආට හරි හරි A හා බලන්න A හා B අතර නගර අතර දුර කිලෝමීටර 20යි හරිද B හා C අතර කිලෝමීටර 12යි හරි බලන්න A හා B නගර දෙකේ සිටිති නිමල් B A හා C බලමු මම අඳින්නම් මේ කියවලා වැඩක් නැහැ අය A හා B නගර දෙක අතර දුර කිලෝමීටර 20කි හරි A සහ B අතර දුර කොච්චරද පුතේ 20යි K 20 කිලෝමීටර් ඔව් ඊට පස්සේ කියනවා B හා C අතර දුර 12යි ඊට වඩා අඩු වෙන්න බෑ 10 කිලෝමීටර් 10 K හරිද මෙන්න C බලන්න තමයි සර් අඳිනවා පිළිවෙලට හරි ඊට පස්සේ කියනවා නිමල් සහ කමල් AB නගර දෙකේ රැඳී සිටිති හරිද පුතේ නිමල් සහ කමල් A හා B දෙ නගර දෙකේ රැඳී සිටිති හරි මේක ඇඳ වැරදි නේද පුතේ හරි බලන්න පුතේ ගාන කියන විදිහට වෙනස් කරන්නම් මං මොකද දෙන්න එකට හමු වෙන වෙලාව නෑනේ දෙපැත්තට යන්නේ නෑනේ විනාඩියක් දෙන්න A හා B නගර දෙක අතර කිලෝමීටර් 20කි B හා C නගර දෙක අතර කිලෝමීටර් 12කි නිමල් සහ කමල් A හා B නගර දෙකේ රැඳී සිටිති නිමල් A සිට C දක්වා පැයට ඔව් C එන්න ඕන මැදට A සිට C දැන් ගණන් පුතේ හරියට අඳින්න ඕන හරි මම මේවා දාන්න එපා පුතේ හරි හරි නිමල් A සිට C දක්වා පැයට කිලෝමීටර් 3ක වේගයෙමුත් B සිට C දක්වා පැයට කිලෝමීටර් 1ක වේගයෙමුත් ගමන් කරයි දෙදෙනාම පෙරවරු 6ට ගමන් නැරඹ වේ. කමල්ලා නිමල්ලා හමු වෙන වෙලාව නම් මේ C නගරයේ තියෙන මැද. මේ C නගරයේ තියෙන මැද. හරි. මෙන්න A හරි. A හා B නගර දෙක A හා B නගර අතර දුර 20යි. හරි. ඊට පස්සේ B හා C නගර අතර දුර කීයද? 12යි. එහෙනම් මේ ටික කීයක් වෙන්න ඕනද පුතේ? මේ ටික 12ක් නම් මේ ටික කීයක් වෙන්න ඕනද එහෙනම්? ළමයි කොළුදරෙන් මේ ටික 12ක් නම් මේ ටික කීයක් වෙන්න ඕනද? 8ක්. ආ. 8ක්. ඒක නම් මාක් කරගෙන යන්න. 8යි. 8යි 12යි 20 වෙන්නේ. මෙතෙන් නම් මෙතෙන් අපිට දීලා තිබ්බා. හරි. දැන් අපි ගමන ආරම්භ කරමු. කමල් එහා කමල් ඉන්නවා මේ පැත්තේ. ඊට පස්සේ කමල් මේ පැත්තේ ඉන්නවා. ආ නෑ නිමල් මේ පැත්තේ. පිළිවෙලින්නේ නිමල් සහ කමල් හරි ඊට පස්සේ පුතේ නිමල් A සිට C දක්වා පැයට කිලෝමීටර 3ක වේගයෙන් පැයට 3 km මම නිකන් ලියන්නම් ඈ මේට එනවා හරි A සිට C දක්වා යනවා පැයට කිලෝමීටර 1ක වේගයෙන් කමල් පැයට 1 km වේගින් යනවා කමල් හරි දෙදෙනාම ආරම්භ කරන්න ගමන 6. සර් බඩක පැහැදිලි නෑ. පුතේ ඔයා ලොග් අවුට් වෙලා ලොග් වෙන්න පුතේ. වෙන ප්‍රශ්නයක් එනන් තියෙන්නේ ඔයාලට. මම මේ තද පෑනකින් ලියන්නේ. ළමයි පේනව නේද පුතේ? ඔව් සර්. හරි. ඔන්න තොරතුරු ටික ඇඳලා ඉවරයි. පළවෙනි ප්‍රශ්නේ තමයි කමල් හා නිමල් හමු වන විට වෙලාව කීයද? හරි. එතකොට පුතේ මේගොල්ලෝ මේ පැත්තට එනවනේ. හරි. බලන්න මේ දෙන්න මේ එනවා එතකොට
අපෝ ගාන කියවන්න නම් A හා B අතර දුර කිලෝමීටර 20කි B හා C නගර දෙක අතර කිලෝමීටර 12කි නිමල්සා කමල් AB නගර දෙකේ සිටිති නිමල් A සිට B දක්වා පැයට කිලෝමීටර 3ක වේගයෙන් එනවා ගමන් කරයි කමල් B සිට C දක්වා පැයට කිලෝමීටර 2ක වේගයෙන් ගමන් කරයි දෙදෙනාම පෙරවරු 6ට ගමන් ආරම්භුවේ නම් මේගොල්ලෝ ආරම්භුවේ නම් කමල්ලා නිමල් හමු වුණට වෙලාව කීයද කියලා අහන්න හරි එහෙනම් එන්න පටන් ගමුද 6ට එන්නේ 6ක් ගියාම මෙයා කිලෝමීටර කීයක් ඇවිල්ලාද කියන්න 3ක් ඇවිල්ලා 3යි සර් 3ක් ඇවිල්ලා 1යි හරි 3 ඊළඟ පැයට මෙයා ඇවිල්ලා තව 3ක් හරි තව දෙකක් ඉතිරි මෙයාට කොච්චර වෙලාවක් ඇයිද किलोमीटर पैकेट तुना ඔව් කිලෝමීටර 2ක් යන්න පැයකට අඩු ප්‍රමාණයක් යන්නේ එහෙනම් අපිට පැයකට තියෙනවා මිනිස්සු 60ක් 60 බෙදන්න වෙනවා එහෙනම් කොටස් කීයද 3 3 2ක් 60න් 3න් 2ක් කීයද 60න් 63 40යි සර් ගුණ කරනවා 63න් බෙදලා 2න් ගුණ කරනවා 340යි හරි එතකොට මේ බලන්න එහෙනම් වෙලාව කීයද මෙතන කීයද පුතේ 6යි 5යි ආ sorry 7යි 8යි 8යි කීයද 40යි 40යි මේක එහෙම උත්තරයක් නම් එන්නේ නැහැ පුතේ ඔයාලට කීයද උත්තරේ ආවේ මේ සර් හදන්නේ බැරි සර් මට ආවේ පස්සරු දෙකට සර් මට ආවේ පස්සරු හතර සර් මට ආවේ පස්සරු හතර හතර ගන්නේ කොහොමද කියන්නේ හතර මමත් දැන් ඇදුවේ ගාන. අද ගාන පස්සෙව හතර. මේ බීට පස්සේ. ආ පුතේ. සර් බී නගර දෙක අතර දුර මීටර 20කි. ඔව්. සී නගර දෙක අතර දුර කිලෝමීටර 12යිලු. හ්ම්. එතකොට සර් ඒ බී ලියාගෙන එතන මැදින් 20 දාලා බී සී දාලා එතන මැදින් 12 දාලා. किलोमीटर एक मैदन किलोमीटर इस तकिला दागनवा बीसी अतर दूरा किलोमीटर दोला हाई के अधी लते ना ने बीसी मैदन किलोमीटर दोला हाँ दागनवा पता है ना मैं मैदन दे मैं सर मैं ना मैं ओ सर हाँ हरी इतना से ए बी नगर देखे सिटी निमल ए सी दक्का पैट किलोमीटर तो ना तो बैगे इंगा मन से खिलती हैं ना सर ओ इतो कोटा दोला हाई तीस देखाई ना सर मैं ये मगाना पुलवाम पुता हर दे නමුත් මේකේ මේ මැදට එනවා කිය මේ B B පැත්තට නෙමෙයි පුතේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මම මැදට ගත්තේ ඇයි දන්නවද A හා B නගර දෙක අතර කිලෝමීටර් 20යි ලුනේ B හා C නගර දෙක අතර 12යි කියලා වෙනම හොයද්දි තියෙනවා පුතාලා ඔන්න මම පැහැදිලිවම කියන්නම් නිමල් සහ කමල් AB නගර දෙකේ තමයි ඉන්නේ එතකොට මේ දෙන්නම එන්නේ පුතේ A සිට C දක්වා එනවා අනිත් එක නම් B සිට C දක්වා එනවා එතකොට C මැද තියෙන්න ඕන මැද තිබ්බොත් පුතේ මේතන පිළිතුරක් එන්නේ නැහැ හරි right මේ ගානේ පොඩි දෝෂයක් තියෙනවා ඔව් හරි මේ ගාන අපි නිවැරදි කරලා පොඩ්ඩක් හදමු ඔන්න බලන්නකෝ මම නිවැරදි කරලා ගාන චුට්ටක් පෙන්නන්නම් ඔයාලට
මෙන්න A සහ B නගර දෙක. හරිනේ. හොඳට බලා ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට අපි ගමු පුතේ කිලෝමීටර් 20ක් ගමුකෝ. හරි. කිලෝමීටර් 20 ගත්තා. B සිට C ගමු අපි සාමාන්‍යයෙන් හරි. මේක තිබ්බ ගානම ගමු. 12යි. මෙන්න 100 ඈ. හරි. A සිට C එතකොට වෙනවා පුතේ කොච්චරක්ද? 8ක් වෙනවා. 8ක්. 8ක් වෙනවා. 8 දැන් පුතේ මොකද මේ ගානේදි කියලා තිබ්බා මෙන්න මෙයා එන්නේ A ඉඳන් C දක්වා මෙයා එන්නේ B ඉඳන් C දක්වා නම් C තියෙන්න ඕන මැද හරි එතකොට මෙයා පුතේ අපි මේ කිලෝමීටර ගානේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ එතකොට උත්තරයක් එන්නේ නැහැ හරි එතකොට මෙයා කිව්වනේ පැයට කිලෝමීටර ගානකින් එනවා කියලා නමුත් එහෙම ගන්න බෑ මේක පුතේ බෙදෙන ගානක් වෙන්න ඕන මෙන්න මේ 20 බෙදෙන ගානක් උන් නැත්තම් මේ වගේ ගණන් හදන්න බෑ මේ 20 බෙදෙන ගානක් වෙන්න ඕන ඔන්න බලන්න මම දානවා මෙයා එනවා පැයට කිලෝමීටර පුතේ 3ක වේගෙ හරිද හරි k පැයට කිලෝමීටර 3ක වේගෙ පැයට km 3යි මෙයා එනවා 2ක වේගෙන් ඔන්න බලන්නකෝ ඈ හරි මෙයා එනවා පුතේ හරි 2ක වේගෙ හරි එතකොට දෙන්නම පිටක් වෙලා තියෙන්නේ පුතේ 6. හරිනේ? හරි. එතකොට මෙයා පැයක් යනකොට කිලෝමීටර කීයක් එනවද? 3යි. 3යි. හරිද? හරි. 3යි. මෙයා තව පැයක් යනකොට එනවා 6යි. ඔය වගේ ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් 6යි. හරි. අපි මේ මෙතන ටික එතකොට 6යි. තව ඉතුරු කිලෝමීටර දෙකෙන් විනාඩි මිනිත්තු 40ක් යනවා. එහෙනම් පුතේ තුන එතකොට මෙතනින්නම් මෙතෙන්ට එනකොට වෙලාව 7 වෙලා මෙතෙන්ට එනකොට 8 වෙලා මේ ටිකත් එනකොට 8යි 40 වෙලා මෙයා පළවෙනි පැය එනවා එකක් මෙතන 12ක් තියෙනවානේ මෙයා දෙවෙනි පැය එනවා තව එතකොට මෙතන 2යි 4යි මේ දෙන්න පුතේ මේ ගානේ විදියට හම්බෙන්නේ නැහැ කිසි විදිහක මොකද පුතේ මේ දෙන්න බෙදෙන ගානක් වෙලා මෙන්න මේ 12 කියන සීතැනට එන්න විදියක් නැහැ. ඒ නිසා මේ ඒ වගේ මධ්‍යස්ථානයක් දෙන්නේ නැතුව ඕගොල්ලන්ට එනවා නම් මේ වගේ ගානක් එයි. එනවා නම් බෙදෙන ගානක් එයි. මම මේක බෙදෙන්න දෙන්නම් ඔයාලට මෙන්න මේ ආකාරයෙන්. මැද ලක්ෂයක් නැහැ නැතුව දෙන්න. ඕම් බලන්න ඈ. මේක 20යි. මේක A. මේක B. මැද ලක්ෂයක් නැහැ. මෙතනින් එනවා පැයට කිලෝමීටර 3ක වේගයෙන් මෙතන එනවා පැයට කිලෝමීටර 2ක වේගයෙන් දැන් එමු දැන් එනවා පුතේ මේ දෙන්න පිටත් තුනේ 6 මෙයක් 6 හරි පළවෙනි පැයේ එනං ආවා මෙයා 3 හරි 3 මෙයා එතකොට කීය දෙන්නේ 2යි 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 දෙවැනි පැය එනවා මෙයා තව 3ක් එතකොට මෙයා කීය දෙන්නේ 2යි 2යි මෙයා ඊළඟ පැයේ තව 3ක් එනවා 3යි 6යි 9යි හරිනේ 2යි 4යි හරි 6යි දැන් 9යි 6යි කීයද 5යි 9යි 6යි කීයද 15 15යි මෙයා තව 3ක් 18යි මෙයා යනවා ඉතුරු දෙක 20යි හම්බෙන්නේ බේ මෙතෙන් දැක්කද පුතේ හරිද ඔන්න හරියටම ගානක් එතකොට මෙයා ඇවිල්ලා 3යි 6යි 9යි කොච්චරද පුතේ 12 2යි 4යි 6යි 8ක් බේන් අර 8යි 12යි දුන්න ප්‍රශ්නේ කියන්නේ පුතේ මෙන්න මේ ඒ ගානේ උඩ දුන්නු තැන් දෙක තමයි ප්‍රශ්නේ ආවේ මෙන්න මේක පැයට දෙකක් කියලා තියෙනවද නැහනේ පැයට කිලෝමීටරයක වේගෙන් තමයි දුන්නේ එතකොට අරක දුන්නා 3ක වේගෙන් අනික C ලක්ෂය තිබ්බ පුතේ මේ පැත්තේ ගාන මාරු කරලා තිබ්බා එන පැති දෙකට දැන් බලන්න පුතේ එහෙනම් මෙයාට පැය යනවා කීයක්ද 1යි 2යි 3යි 4යි මෙයාට යනවා 1යි 2යි 3යි 4යි එහෙනම් අර තනුගි හදුව විදියට ගානටම 4 එනවා ගානේ පොඩි පැටලි සාගත් දැනක් තිබ්බා පැහැදිලිද ළමයි? ඔව් සර්. එකක් පැහැදිලියි. ඔව්
सर ओह गोड़ाक पहेदरी नेतु ऐती ओह ऐता कोटे पुते आपी डे में कहाँ ने हैदी ने ताव क्रमयात तीनों केटी क्रमया माँग ग्रुप क्लास से ककरा में पैंतें पैंठ किलोमीटर तुनाई में पैंतें पैंठ किलोमीटर देखाई वारा कटे एकसरे कटे किया क्या ने वादे पहाई वारा कटे ना एकसरे कटे देना दे पैंतें पहा මුළු කිලෝමීටර ගාන 20යි වරකට එන්නේ 5යි පැය කීයක් යනවද කියලා හම්බෙන්න බලන්න බෙදෙනවා 20 බෙදීම 5 4 5 20යි මෙන්න මේ 4 ආවා ආවා නේද ඔව් සර් ඔව් කිලෝමීටර 4 ආවේ 4 ආවා 4 තියන අය හරි දාගන්න අනෙක් අයටත් මම ඒකට ලකුණු දෙන්න කිලෝමීටර 4 නෙමෙයි 5 සරුව 4 ඔව් ඒකනේ පුතේ මෙතන ලොකු ප්‍රශ්නයක් නේ දැන් මෙතන ඔව් තියෙන අංකය මොකද්ද? ඒ ගාන තනෝගේ වැරදි. අනික පස්වරු හතරනේ තියෙන්නේ. ඔව්. එහෙනම් පුතේ 7 8 9 10 11 පැය 5ක් වෙනවා 11 ආවා. සර්. ඔව්. මම මේ ගාන හදන විදිහ දන්නවා. මේ ගාන අපි හැදුවා මේ ගානේ පොඩි දෝෂයක් තියෙනවා. හරි. නෑ සර් අර මේ දීලා තියෙන විදිහට හදන්න පුළුවන් නේ. මම තව පොඩ්ඩක් බලන්නම් පුතේ ඈ මමත් අද තමයි බැලුවේ දීලා තියෙන විදියට උත්තරේ දීලා තියෙනෙත් මේගොල්ලෝ පස්වරු හතර මම හදලා බලන්නම් දෝෂයක් නැත්තම් මම ඊළඟ දවසේ හදන්නම් ඈ අපි මේකේ ඉන්නේගේ තේරුමක් නැහැ ඔයාලට මම පෙන්වුවේ මේ විදියේ ගානක් ගැන හරි නැත්තම් අපි ඒ ගාන හදන්න දන්නේ නැතුව නෙවෙයි පුතා අපි ඒ ගාන හදන්න දන්නවා ඒක ගලපෙනවා නම් මම හදලා පෙන්නම් රයිට් ඒකට මම ලකුණු දෙනවා 21ට සහ 22ට. පුතේ මට පිළිතුරු ටික මට හදන්න වෙලාවක් තිබුණේ නැහැ දවස්වල. ඔයාලට පේපර් එක දැම්මට බලන්න ගැළපීමක් තිබ්බොත් එදා එකේ තිබුණා මේ විදිහට හදන්න පුළුවන් කියලා මම ඒක හදලා පෙන්නනවා. දන්නවනේ ඔයගොල්ලෝ. රයිට්. ආයේ අපි එකට කාලයක් ගන්නවා. සර් මොකේද කාලිබත් දෙනවද 21ට 22ට? ඒක ලකුණු දෙනවා. සර් 22ට මොන උත්තරේද සර්? 21ටයි 22ටයි මොන උත්තරේ තිබ්බත් ලකුණු ගන්න. සර් 23 රන්දරන් කියන්න. එපා පුතේ තයක් වෙලා ගිහින් තියෙනවා. අපි අර ගානටත් ලොකු වෙලාවක් ගත්තානේ. ඉතින් ඒ ගානේ නිවැරදිතාවයක් තිබ්බොත් මං හදන්නම්. අපි තනුවි හදලා තිබ්බා. ඒත් හතර එන්න බෑ පස්වරු. බලමු මං උත්සාහ කරලා බලන්නම්. ඒක නිවැරදි කරලා ගාන දීලා හදවන්න ඔයාලත් එක්ක ඈ. හරි. එහෙනම් ඊළඟ එක. නිවැරදි ප්‍රකාශය ඒක හරි. 23 ඔලිම්පික් ක්‍රීඩා අවුලේ සෑම වසර හතරකටම වරක් පැවැත්වේ. 23 වර්ෂයේ 30 පැවැත්තිලා තියෙන්නේ 2020 කියන වර්ෂේ පැවැත්තිලා තියෙන්නේ 20 වෙනි වතාවට අපෙන් අහනවා sorry 32 වෙනි වතාවට 32 වෙනි වතාවට ඔව් අපෙන් අහනවා 20 වෙනි වතාවට පැවැත්තුණු වර්ෂයේ මොකද කියලා හරි කවුද කියන්නේ කුසල් කියන්නද හරි මම හදන්න පුතේ ඈ ලොකු වෙලාවක් යනවා නැත්තම් හරි මෙතෙන්දි පුතේ 2020 වර්ෂයේ කියන්නේ 32 වෙනි වතාවට අපෙන් අහන්නේ පෙර වර්ෂය. ඒ කියන්නේ ඊට කලින්. එහෙනම් බලන්නකො වතාව අපි හොයා ගන්න ඕන. වතාව හොයා ගන්න මොකද කරන්නේ? 32න් 20 අඩු කරන්න. දෙකෙන් බිංදුවක් දෙකයි. ඊට පස්සේ 3න් 2ක් 1යි. ඒ කියන්නේ මීට 12 වතාවකට පෙර. හැබැයි මේක පැවැත්වෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද නෙවෙයි වසර කීයකට සැරයක්ද? හතරකට. මෙයා වැඩි කරනවා. කියන්න පුතේ.
प्रश्न प्रश्न बला टीका बला हरिया लोग हरिया हरी मेकदा उपकल्पने පළවෙනි පියවර 9යි 1යි එකතු කරලා සර එකතු කරලා 9යි 1යි 10යි දෙවෙනි පියවරේ උත්තරේ 2 දෙකෙන් බෙදනවා දෙකෙන් බෙදපුවම 5යි 5 කවුද එතකොට බිඳුව තමයි 5 ආ ලොකු එක හරි මෙයා 5යි නම් මෙයා කීයද 4යි 4ක් වෙන්න ඕනි සර මේ බලන්න 4යි 5යි 9යි 5න් 4ක් එකයි ආවනේ එහෙනම් මෙයා කීයද පුතේ අලු වුණා කවුරුරි කෙනෙක් කෑ ගහනවා ඈ ඊට පස්සේ මම ඕක හොයා ගන්න පස්වරක් කීයද 30 කියලා බලනවා සර් පස්වරක් 36 අපිට කවුද කෑ ගහන්නේ සර් එතකොට මේ ඔය තියෙන හැටි තමයි 6 කවිනෝ මයික් එක ඔෆ් කරගන්න පුතේ හරි එතකොට ම කවිනෝ ගානද කිව්වේ ඔව් සර් ඒ කියන්නේ මට ඇහුනේ මේ කෑ ගහනවා වගේ කවිනෝ හරි හොඳයි මෙන්න අපේ ක්‍රමේ එතකොට පුතේ හරි නේ පුතේ එතකොට දරුවනේ මෙතන කීයද කවිනෝ කීයද මේක එතකොට සර් එතකොට කීයද තියෙන්නේ 6 6 එහෙනම් 24 වෙනි ප්‍රශ්නේ ඉරවිලාන් තියෙන්නේ පුතේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ අමෝද්‍ය තියෙන්නේ පුතේ ඔයාගේ ප්‍රශ්නයක් ඇත්තේ වාට සිග්නල් හැමදාම පොඩ්ඩක් අඩුයි ඔව් අමෝද්‍ය ඔයා ලොග් අවුට් වෙලා ලොග් වෙන්න පුතේ වාට සිග්නල් ප්‍රශ්නයක් තියෙන්නේ මගේ ගැටලුවක් නෙවෙයි මට එක හදන්න බෑ පුතේ පුළුවන් නම් මං අනිවාර්යයෙන් ලොග් අවුට් වෙලා ලොග් මම වීඩියෝ එක දානවා පුතා ඉතින් වෙන මට කරන්න දෙයක්වත් නෑ අමෝද්‍ය නේ සමහර පැති වල පුතේ සිග්නල් හරි අඩුයි ආ දැන් ඒක තමයි හරියයි ඈ හරි හරි हरी
අඩුම වටිනාකමක් තියෙන කාටද මේකෙන් සුජු කොණාසෙට සුජු කොණාසෙට දෙක සුජු කොණාස හරි බලමු පුතේ ඊළඟට ඊළඟට අහනවා 25 අහන්නේ මෙයා එකතු කිරීම මෙයා එකතු කිරීම මෙන්න මෙයා වැඩි කි. සර් ඒක ගායන කියන්න. එන්න පුතේ ඈ දැන් අපි හදලා තියෙන ගාන. හරි. මෙයා 5යි මෙයා 6යි මෙයා කීයද? 4යි. 4යි. 5යි 6යි කීයද පුතේ? 6යි 5යි 11යි 11 වැඩි කි. 11යි 11 සරක් 4 44. 44. පිළිතුර 3 44. ඔයාලට පේන්නදී මම මේක පහසුවෙන් මෙහෙව්වා නේද පුතේ? අපිට ක්‍රමයක් තියෙනවා නේද පුතාලා? ඔව් සර්. ඔව් අපිට පහසු ක්‍රමයක් තියෙනවා. හරි. අද චනුලි නැද්ද පුතේ? ඉන්නවා සර්. ඒකනේ සද්දයක් නැති නිසා බැලුවේ. හරි. හොඳයි පුතේ. එතකොට අපි හදුවා ගණන් 25ක් 26. නිමාලි ළඟ ඇති මුදල මෙන් තෙගුණයකට වඩා රුපියල් 10ක මුදලක් බග් භාග්‍යා ගාව ඇත. මේක සටහන් කරලා හදමු. හරි. එතකොට පුතේ එක ගානක තමයි ගැටලුවක් තිබ්බේ. මම ඒ ගාන ඔයගලට බලලා කියනවා. මට දැන් මේකට අපි ලොකුවට ඇරෙන්න බෑ. මේ ගානේ මට හිතෙනවා වැරදි කියලා. නමුත් හරි වෙන්නත් පුළුවන්. ඒක බලලා කියන්නම්. හරි. ඉබිරි කාලයක් ගන්න බෑ. මම බලලා ඒක හරියටම කියන්නම්. එතකන් ඔයාලා ඒකේ ප්‍රශ්න දෙකටම ලකුණු ගන්න. හරි. 25. 25 හරි 26. හරි. නිමාලි ඉන්නවා. නිමාලි ළඟ ඇති මුදල මෙන් තෙගුණයකට වඩා රුපියල් 10ක මුදලක් භාග්‍යා ගාව ඇති. නිමාලි ගාව 1යි නම් භාග්‍යා ගාව තියෙනවා පුතේ 3කුයි ඒකට තව 10ක් එකතු කරලා. 3 ගණනේකුයි 10යි. හරි. ළඟ ඇත දෙදෙනා ළඟ ඇති මුදල රුපියල් 150ක්. දෙදෙනා ළඟ ඇති මුදල රුපියල් 150ක්. හරි. අහනවා නිමාලි ගාව ඇති මුදල කීයද කියලා අහනවා. හරි කොහමද හදන්නේ ටිකක් පොඩි වුණාට ටිකක් සැර ගන්නක් නේද කොහමද හදන්නේ ඔව් සර් හා හරි පොතේ මෙහෙමයි මේ ගාන හදන්නේ 150 තුනෙන් බෙදලා ඒ උත්තරේට 10ක් එකතු කරලා 150න් මේ අඩු කරපුවාම 10ක් එකතු කරලා ආපු උත්තරේ මේ නිමාලිගේ තියෙන ගාන එනවා බලන්න මම හදන්න යන වෙන ක්‍රමයකට හරි මම හදන්න යන වෙන ක්‍රමයකට මෙන්න මේ 150 මේ භාග්‍යා ගාව රුපියල් 10ක් වැඩි නේද ඔව් සර් මෙන්න මේ 150 න් පොතේ ඔව් සර් ඒ රුපියල් 10 අයින් කරලා පැත්තක තියාගන්න ඒක භාග්‍යයට දෙනවා පස්සේ ඈ දැනට ගත්තේ බින්දුවයි මන් තියාගන්නේ හරි භාග්‍යයට පස්සේ දෙමු ඈ හරි දැන් මේ කතාව ඉවරයි නේද මේ කතාව මෙන්න පැත්තක භාග්‍යයක රුපියල් 10යි. දැන් කොටස් කීයද? 4යි. හා. 4යි. 140 බෙදීම 4 සේ 4. හරි. හරි. බෙදෙනවද 140 4ෙන් බලන්න ඔක්කොටම කලින්? ඔව් සර් බෙදෙනවා. හා. ඔව් සර් බෙදෙනවා. 14ට 4 වරක් 3යි, 3 වරක් 4 12යි, 2ක් ඉදිරි 20ට කීයද පුතේ? 6යි. 6යි. පස්වරක් 4 20යි මේ කාගේ මුදල දාවේ නිමාලිගේ මේ ආවේ නිමාලිගේ මුදල සර් 35 හරි භාග්‍යාගේ මුදල බලන්න 35 වැඩි කිරීම 35 වැඩි කිරීම 3 පස්වරක් 3 15 පහ දැම්ම එකක් ඉදිරි පස්වරක් sorry 3 වරක් පහ 15 පහ දැම්ම එකක් ඉදිරි 3 වරක් 3 9 1 10යි මෙන්න මෙයත් එකතු කරපුවාම කීයද පුතේ 115යි. අපෙන් අහන්නේ කාගෙද? නිමාලි කියන්නේ ඉතින්. ආයි මේක හදන්න ඕනෙත් නැහැ. මොකද කියන්නේ? ලේසිද අමාරු? ලේසි සර් අපි ඔව හැදුවා. මේමද හැදුවේ? ඔව් සර් සර් ආගෙන. රුපියල් 35යි. සර් මන් දවදී. සර් මන් දරම් දරකෝ ආදේශන කරලා
हाँ ये मत पुलवा गेट दो अपने उत्तरे एक का रुपया तीस पाई चेहरा है ने पुत्र मागे प्रश्न ने नहीं था पुत्र मां केला दिए ने वाला टे नहीं मानते क्यों वा केला ते कहें ने नहीं थे ඉතින් ඔයාලට පුතේ ඇත්තටම මෙහෙමයි ටිකක් හිර වෙලා පේනවනะ ඇහෙන් නැත්තම් වගේ ප්‍රශ්න තියෙනවනะ පුතේ බොහෝ විට හරියනවා ලොග් අවුට් වෙලා අලුතෙන් ආපහු ලොග් වෙච්චාම හරිය. ඉතින් මට සිග්නල් ප්‍රශ්න විසඳන්න බෑන දරුවනේ. ඉතින් ගෑ ගහලා වැඩක් නෑ නේද? හරි. දෙක ඇහෙනවනේ. මේ ගාන තේරුණා නේද පුතේ? මම 10 අයින් කරා 150න් කොටස් ටික එකතු කරගත්තා. ඉතුරු 140 බෙදුවා එක කොටසක් හොයාගත්තා. එක කොටස තමයි අහලා තිබ්බේ. තේරුණා සර්. සර් එක පවුල් කියලා දෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඒක තමයි යව්වේ. අනිවාර්යෙන්ම කියලා දෙනවා. හරි. මෙන්න නිමාලි. වෙන්න පුතේ නිමාලිට පස්සේ ඉන්නවා කවුද? භාග්‍ය. භාග්‍ය. මෙයා ගාව එකයි නම් ඒ වගේ 3 ගුණයට එකතු කරලා 10ක් මෙයා ගාව තියෙනවා. මේ දෙන්න ගාව තියෙන 150යි. පුතේ ඔය එකතු වෙච්ච එකත් එක මේ ගාන හදන්න අමාරුයි. ඒ හින්ද මම භාග්‍යගේ 10 අයින් කරා. 0.5 එකක් 4යි 1යි. දැන් පුතේ කොටස් ටික වෙනම තියෙනවා. මම මේ දෙක එකතු කරලා කොටස් ඔක්කොම 3යි 1යි 4යි. කොටස් 4යි. එතකොට 140 පුතේ 4ෙන් බෙදුවාම එක කොටසක් තමයි එන්නේ. හරි. 14ට තියෙනවා පුතේ 3යි. 3 වරක් 4 12යි. මෙතන 20යි 20ට 5යි 4 රප්පා 20යි 0.5 මෙයා කැල 35 මෙයා කැල 35 කාගෙන් මයික් එක කොල්ල දිනේ ඕෆ් කරගන්න හරි එතකොට අපිට මේකේ උත්තරේ වණන්නේ අනික ඒවා වන්න තුන අවශ්‍යත් නැහැ අවශ්‍ය නම් හොයා ගන්න පුළුවන් 35 වැඩි කිරීම 3 3 රප්පා 15 පාදම් එකක් ඉදිරියේ 3 වරක් එක 3යි 1යි 3 වරක් එක 3 වරක් තුන 9යි 1යි 10යි හැබැයි ඒක විතරක් නෙවෙයි මෙන්න මේ අයින් කරපු 10 යාට දෙන්න ඕන මම දෙන්නම් එයාට ඒක 5යි 1යි 115යි හරිනේ 115යි 115යි 35 150 එනවා මෙයා ගාව 115යි මෙයා ගාව 35 හරි ඉතින් පුතේ මේ වගේ ගාණක් ආපුවම සමහරක් ළමයිට හදා ගන්න බැරි වෙනවා ඇත්තටම මේක හිතන්න ඕන අර වැඩිපුර දුන්නයි කියන ගාණ ගලවලා පැත්තකින් තියාගන්න අපි අනික් ගණන් විදි දන්නවනේ කොටස් ටික එකතු කරලා බෙදා ගන්න දන්නවනේ හරි මේ ඇදුව අපි 26 වෙනි ගාන මේ 27 මේ 27 වෙනි ගාන කටුනායක ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8ට පිටත් වූ ගුවන් යානයා මෙන්න පුතේ ශ්‍රී ලංකාවේ වේලාව පෙරවරු 8ට තමයි පිටත් උනේ මේකේ තියෙන ගණන් ගොඩක් හදන්න තියෙනවා පුතේ හදන්න ඕනේ පිටත් වූ ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට ළඟා වෙන්න එරට වේලාවෙන් 8 වුණා 8 වුණා කියන්නේ 5 වරු ऑस्ट्रेलियाली සර් උත්තර කියන්න. ආ උත්තර කියන්න. මේක දීලා තියෙනවනේ ශ්‍රී ලංකාවේ වෙලාව පෙරවරු 8යි ඕස්ට්‍රේලියාවේ වෙලාව 5වරු 8යි කියලා. එතකොට සර් අපි රටවල් දෙකේ පරතරය හොයාගන්න ඕස්ට්‍රේලියාවේ 5වරුවට සම්මත කරගන්නවා. එතකොට 20 වෙනවා. එතකොට 20ෙන් 8ක් අඩු වුණාම 12 වෙනවා. 12 නෙමෙයි සර් උත්තර. ඊට පස්සේ දීලා තියෙනවනේ මේ ශ්‍රී ලංකාවේ වේලාව 5වරු පෙරවරු 5වන විට ඕස්ට්‍රේලියාවේ වේලාව පෙරවරු 10යි කියලා. එතකොට අපි සර් එතන පරතරය හොයාගන්න 10ෙන් 5ක් අඩු කරනවා 5යි. ඊට පස්සේ සර් ගුවන් ගමනට ගත වුණ කාලය හොයාගන්න 12ෙන් 5ක් අඩු කරනවා 7යි. පිළිතුර පැය 7යි. හොඳයි. සාර්ථකයි. හරි. තව වෙන ක්‍රම තියෙනවද කාට හරි? හරි. මම හදන්නම් ගාන. පුතේ මේ දෙක අපිට ඉස්සෙල්ලා බලන්න පුළුවන්. හරි. එතකොට බලන්න කටුනායක ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකා වේලාවේ පෙරවරු 8ට පිටත් වූ ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට ළඟා වන විට වේලාව එදින 5වරු 8යි. එහෙනම් අපි ඒ කාලේ හොයමු ඉස්සෙල්ලාට කලින් දැන් මේ 8ෙන් 8ක් අඩු කරන්න බෑනේ මෙයා ඩිජිටල් කරගන්න.
මෙයා ඩිජිටල් කරපුවාම 20යි නේද පුතේ හරි 20ෙන් අපි අඩු කරනවා 8 ඔව් සර් 0.0 12යි එතන කාලය 12ක් එනවා ඇයි 12 නෙවෙයි කියන්නේ ළමයි උත්තරේ සර් ඊට පස්සේ ඒක නෙවෙයි අහලා තියෙන්නේ ආන් ඒකයි හරි ඉතින් ඒක නෙවෙයි අහලා තියෙන්නේ ऑस्ट्रेलियाक उत्तरे तुन उत्तरा हुंदाई पहली गिरी मत हुंदाई हरी थैंक यू बालान पुते पहात दिया थी रूपे ए जैसीन बैलू इट ए वनम पेन वाले नहीं हरी कोई उधर पेन ने देवनी रूपे देवनी रूपे देखा हरी विसी नामे ताता දෙදාස් විස්ස ජනවාරි මාසයේ සිට සෑම් මසකම පළමු දින රුපියල් 5000ක මුදලක් ඔහුගේ ගැණුමේ තැන්පත් කරයි. ඔහු සෑම් මසකම දෙවැනි දිනයේින් රුපියල් 4500ක මුදලක් ණය වාරිකයක් සඳහා අඩුවේ. තාත්තාගේ බැංකු ගිණුමේ ශේෂය මුලින්ම රුපියල් 10000 වන්නේ කිනම් මාසයකදීද? ඒකත් ලේසි ගණක් නෙවෙයි. කවුද කියන්නේ? හදලා නැහැ. ගොඩක් අය නේද? හරි මං හදන්නම් ගන්න. Excuse me sir. තාත්තා 2020 ජනවාරි මාසයේ සිට මේ 2020 වෙන ජනවාරි මාසය හරි එතකොට පොඩකින් තා මාස දින බලනකම් පුතේ හරි මාස ටිකක් දාගන්නවානේ පෙබ තියෙනවා ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි මම දාගත්ත මාස ටික තාත්තා ජනවාරි මාසයේ සිට සෑම මාසකම පළමු දින රුපියල් 5000ක මුදලක් බැංකු ගිණුමේ තැන්පත් කරනවා 5000ක් දානවා අර ගාණක් මේක මොකද්ද ගාණ අර ගොළු බෙල්ලගියේ 20000ගියේ නේද හරියට ගාණ ළමයි කියනවා ඊට පස්සේ 5000ක් බැංකු ගිණුමේ තැන්පත් කරයි සෑම මාසකම දෙවැනි දින ඒ රුපියල් 4500ක් බැංකු ගිණු බැංකු ණය මුදලක් සඳහා මොකද වෙන්නේ පුතේ මොකද වෙන්නේ 4500ක් අඩු වෙනවා 4500ක් පුතේ ණය වාරිකයක් සඳහා අඩුවේ එහෙනම් තාත්තගේ ගිණුමේ ඇත්තටම කීයක් ඉතුරු වෙන්නේ 500ක් රුපියල් 500ක් 500ක් එහෙනම් දෙවැනි මාසේ කීයක් ඉතුරු වෙයිද දැන් දෙවෙනි මාසේ ආය 4500ක් වැටෙනවා. වැටෙනකොට කීයද ඉතුරු වෙන්නේ? 500. 500යි. දැන් ඔක්කොම කීයක් තියෙනවද? රුපියල් 1000යි. හරි. තුන්වෙනි මාසේ ආය කීයක් වැටෙනවද? රුපියල් 500යි. දැන් කොච්චරක් තියෙනවද? 1500. 1500යි. බැංකු ගිණුමේ බැංකු ශේෂය මුලින්ම රුපියල් 10000ක් වන්නේ කිනම් මාසයකද අපිට තව මාස දෙකක් ගණන් ලියන්න වෙනවා මැයි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි නේද මම මේ ලියන්නම් ඈ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් අපි මේක හදලා කෙටි ක්‍රමයකට පස්සේ හදමු හරි ඊළඟ මාසෙත් වැඩනවා කීයක්ද
उत्तरे अंक मुखद उत्तरे अंक देख
दिन त्याग सहित मासे का सेनसुरादा सा इरिदा दिन पहाड़ पे गिनने तो ये में मासे तुम्हें सेनसुरादा दिने 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 कावदार बोलते दिन त्याग सहित मासे का सेनसुरादा सा इरिदा दिन पहाड़ पे गिन तीन बार पहाड़ पे गिन तीन ना नांग अभी मैं मासे आंधी निकांग आंधी नहीं मां पासे केला दिन नांग हाँ එතකොට සෙනසුරාදා ඉරිදා දින පහක් බැගින් තියෙන්න නම් පුතේ මේ මේක පටන් ගන්න ඕන මොන මොන දවසකින්ද සෙනසුරාදා දවසින්ද ඔව් බලන්න පුතේ සෙනසුරාදා සහ ඉරිදා සෙනසුරාදා පටන් ගන්න සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රාහස්පතින්දා සිකුරාදා හරි 1 2 3 4 5 6 7යි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහතුනයි දාහතරයි පහළවයි දාසයයි දාහතයි දහටයි දහනමයයි විස්සයි විසි එකයි විසි දෙක විසි තුන විසි හතර විසි පහ විසි හය විසි හත විසි අට විසි නමය තිහ තිස් එක හරිද පුතේ එතකොට අපිට සෙනසුරාදාගෙන් පටන් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔව් हरी ඉතින් අහනවා දින 30ක්සයි සෙනසුරාදා සහ ඉරිදා දින පහ බැගින් නැත එම මාසයේ 3 වන සෙනසුරාදා දිනේ කවද්ද පුතේ 15 සර් 2 වෙනිදා 15 නැත්තම් ඔයාලට පුළුවන් සෙනසුරාදා පටන් ගන්න අඳින්න ඕනේ නැහැ එක සෙනසුරාදා 7ක් එකතු කරම 8 සෙනසුරාදා 7ක් එකතු කරම 15 සෙනසුරාදා නේද එක සෙනසුරාදා 8 සෙනසුරාදා 15 සෙනසුරාදා හරි 33 කොහොම අපි දන්න එකක් ආව නේද පුතේ දන්න එකක්ද නැති එකක්ද දන්න එකක් දන්න එකක් මං අඳිනවා කමන්නේ දන්න හරි නැති හරි කමන්නේ අඳිනවා 1 2 3 4ක් තියෙනවා නේද පුතේ හරි එකයි දෙකයි තුනයි හතරයි එකයි දෙකයි තුනයි හතරයි එකයි දෙකයි තුනයි එකයි දෙකයි තුනයි හතර හරි එකයි දෙකයි තුනයි හතරයි එකයි දෙකයි තුනයි හතරයි එකයි දෙකයි තුනයි හතරයි ඔන්න මේක හරි මේ ආනෝ පැති දෙකක පමණක් ඉන්ද ගෑවුණු ගණක් ගන්න කියන හරි පැති දෙකක දෙකක විතරක් ගෑවෙන්න පුළුවන් මෙන්න මේ වගේ නේද පුතේ ඔව් සර් ඔව් එනා එක ධාරක කීයක් තියෙනවද දෙකක් එක ධාරක දෙකයි ධාරක කීයකද 12යි 12යි කීයද 12 සරත් දෙක 24යි 24යි කීයද උත්තරේ 24යි 24යි දැන් ඔයාලා මැජික් වගේ හදනව නේද ඒවා හරි දෙක ඔව් සර් ඔව් සර් හරි ඔව් සර් පොතේ දා පැති තුනක ගෑවිච්ච ඒවා කිවනම් මොකද කරන්නේ කුස 8යි 8යි සර් ආ ඔව් මුළු ගණන් ගුණ කරනවා 8යි හැම එකේම 8යි පැති එක පැත්තක විතරක් ගෑවිච්ච ඒවා කිව්වනම් ද එක එක පැත්තක මේ පැති ගණන මුහුණත් ගණන ඒක එහෙම අංකලාගෙන 6යි 4 වැඩි කළා 6යි 6යි මුහුණත් ගානේ 6යි ඒ කියන්නේ මෙන්න මේ මැද තියෙන ඒවා ගනේ පුතේ එක පැත්තක විතරක් ගෑවෙන්නේ එක මුහුණතක 4ක් තියෙනවා 6න් වැඩි කළා එකකවත් ගෑවිච්ච නැති ඒවා
එක දෙක තුන හතර මූණතක තියෙන ප්‍රමාණය තියෙනවා හතරක් මොකද කරන්නේ හතර හතරෙන් ගුණකන්න හතරෙන් කරන්නේ හය වැරදි 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 එක මූණතකවත් ගෑවිච්ච නැති එව්වා හය නෑ නෑ ඔන්න අමතක වෙලා ඔන්න අමතක වෙලා එක මූණතකවත් ගෑවිච්ච නැති එව්වා මේ තියෙන්නේ තනි පැත්තක ගෑවිච්ච එව්වනේ මේ ටිකත් අයින් කරලා මේ ටිකත් අයින් කරලා මේ පැත්ත මේක මැද තියෙන කොටසක් එකක පැත්තකවත් ගෑවිච්ච නැති වෙයි. ඒක හොයන්න කෙටි ක්‍රමයක් සර් කියලා දුන්නා. මුහුණතේ තියෙන ඒ ටික බලන්න මැජික් වේ ගණන් පොතේ මොකද කරන්න කියලා. පැති ගණන් ගුණ කරනවා. පැති ගණන් ගුණ කරන්නේ නැහැ. හතරෙන් ගුණ කරනවා. පැති ගණන් අඩු නැහැ. ගුණ කරනවා. ආ පුතේ මුහුණත් ගානේ වැරදි දාන්න වැරදි ඔයන්න 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 ඉදිරි පෙනුමේ ඇති ඝනක ප්‍රමාණය ගුණ කරන පැති පෙනුමේ ධාරකයේ ඝනක ප්‍රමාණය ධාරයක මැද උත්තර ධාර නැද්ද මුහුණතක තියෙන ප්‍රමාණය වැඩි කරනවා ධාරයක මැද කීයක් තියනවද දෙකක් දෙකක් उत्तर මේ යටි එක් එක් කුඩා ඝනකයක ධාරයක දිග සෙන්ටිමීටර දෙකක කුඩා ඝනක සියල්ලම සරල රේඛාවක් හැඩේ එකට එකින් දැපුවේ නම් දිග කොච්චරද කියලා. එහෙනම් මේකේ ඝනක ප්‍රමාණය හොයාගන්න වෙනව නේද පුතේ? ඔව් සර් දිග වැඩි කිරීම උස වැඩි කිරීම පහළ වැඩි කිරීම උස හතර වැඩි කිරීම හතර. හරි. කීයද කොට? 64යි සර්. ආ පුතේ? 64යි සර්. එකක සෙන්ටිමීටර දෙකක් දිගයි නිසා සර් ඒක අපි දෙකෙන් වැඩි කරගන්නවා. මේක ඝනක ඔක්කොම 64යි. එකකගේ ප්‍රමාණය දෙකක් නිසා මෙයා වැඩි කරනවා කීයද? දෙකෙන් සර්. දෙකෙන්. දෙවරක් 4 8යි දෙවරක් 6 12. 128 කිරීම දිගයි 128යි සෙන්ටිමීටර. පිළිතුර තුන සර්. උස දිග වැඩි උස දිග 24. हरी දැනටයි ලකුණු දෙක ගන්න. වෙන මොකක්ද 34ට පිළිතුර? 34ට පිළිතුර 128 පොතේ. 3. හරි සර්. ආ. 35. වේලා වේලකට මේ 12 ml. නැගින් දිනකට 3 වරක් බෙහෙත් බොන පුද්ගලයෙකුට සතියකට අවශ්‍ය ප්‍රමාණය. සර් දෙපාරක් එනවා. ආ මයික් ඔෆ් කරගන්න. මනුල මයික් එක ඔෆ් කරන්න උදේ මනුල ඔෆ් කරලා දින්න. නිකිනි. අමෝද්ද මයික් එක ඔෆ් කරගන්න උදේ. හරි. වේලකට මිලිලීටර 15 බැගින් දිනකට 3 වරක්. එහෙනම් දිනකට 3 වරක් නම් මෙයා දිනකට බොන්න ඕන 3 වරක් 3 වරක් පාරේ පාදම් එකක් ඉදිරි 3 වරක් ඉන්නේ 4. එතකොට සතියකට නම් දින මෙයා 7ක් බොන්න එපයි නේද පුතේ? ඔව් සර්. ඔව්. තුන් බෙහෙත් බොන පුද්ගලයෙකුට සතියකට. සතියකට නම් මෙයා ආපහු මොකද කරන්නේ ළමයි? අවසන් ගණන් පාට හරි බලන් පුතේ නේ කොටක් ඉන්නකෝ හා 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 හරි සර් හරි
බලමු පුතේ අපි ඒක animation එකෙන් බලමු ඒක බලන්න පුළුවන් එතරම් අමාරු නෑ ඒ ටික right හදන්න ඕනොත් කියන්න හදන්න හරි උත්තර ටික අරකේ තියෙනවා මම වීඩියෝ එකක් දානවා බලාගෙන යන් ඉක්මනින් මම अभी मेरी कथा कला हेम गाक मेहदुआ मेके आवा विसिया तरक मेके आवा एक विसिया टाक मेके आवा एक तुनसिया पहालवाक मेके तमा गान मे गाना बरांड पुते पहाद दिया थी सटान है सुरें तिस्सा यहा तिस्सा तो प्रश्न संधा पिलितुरु सप्यान बी उर्ते टायत संख्या गान गणन कराना हरी मिन्न मेवा के प्रश्न के दिवेनास वेने प्रमणा के लाओ तुतराई पुते එතකොට B වෘතයට ඇයිති ගාන කිව්වොත් එහෙනම් මේ ටික ඔක්කොම මේ B වෘතයට ඇයිති. මෙන්න මේ ටික ඔක්කොම B වෘතයට ඇයිති. 1 2 3 4 5 6 7. හැබැයි පමණක් කිව්වනම් මෙන්න මේ වගේ ගෑවිලා තියෙන්න බෑ. උත්තරේ 7. හරි. C අකුරහ B අකුර වෙනුවට පිළිවෙලින් යෙදිය හැකි සුදුසුම් පිළිතුර තෝරන්න. C පුතේ C එකේ තියෙන්නේ පුතේ ගුණාකාර කීයේ ගුණාකාරද? 3 ගුණාකාර. B එකේ තියෙන කීයේ ගුණාකාරද? तूने गुना कहा रसा देखे गुना कहा आधान ने गाना बुत ने भी नहीं था इस साथ में तो नहीं हुआ हाँ अन्ना को हर नहीं था बुते तीस साथ हरी थे हरी हरी क्या यार है मुद्रा ना आए थे का पहाड़ पारी जंगली में प्रदर्शन कर रहा है आगानो गाना हरी बड़ी जाना दे तब मुद्रणे ඒ කියන්නේ දින දර්ශන 250කට වැඩි මුද්‍රණ සඳහා දින දර්ශනයක් 12 ගානේ හදනවලු. එහෙනම් දැන් මෙතන කියන කතාව මේක 100කට වඩා වැඩි නේද පුතේ? 250කට වඩා වැඩි. එහෙනම් එකට කීයක් වැටෙයිද? 12 ගානේ. ඔව්. එතකොට 300 කීයක් යනවද? රුපියල් 4200. ආ කොහමද ඒක හැදුවේ? 350 වැඩි කරා 350 12 න් ගුණ කරා එහෙනම් මොකටද මේ 100 කතාවක් දීලා තියෙන්නේ රවට්ටන්න හරියටම රවට්ටන්න ඔව් දින දර්ශන 100ක් මුද්‍රණය කරන්න 2000 දැන් කෙනෙක් මොකද කරන්නේ ආ 100 හදලා 350 න් 100ක් අඩු කරලා ඊටු 250 12 න් වැඩි කරලා ඔන්න වැඩේ කා ගන්නවා दिन दर्शन देशीय पनाह कर बैठी मुद्रा ने एक संधा दिन दर्शन है दोला है इधर मेरे देशीय पनाह कर बैठी ने पुते तुंसी पनाह बैठी क्रीम दोला अरे एक हर तीस नामे सा आतलिए टिया हर दे पुते तीस आठ डेक हरी पाहाते बरांडे पुते कांडायम का सिटी तीस देने को आतरीम विसी देने किस्सा तुम पहलं ඔවුන් සෑම එක්ම හිස්සසුමක් නැත හොත් මාලයක් පැලඳ සිටිති. සමහරු හිස්සසුම් පැලඳ මාලයක්ද පැලඳ සිටිති. බලන්න කණ්ඩායම 30 දිනක අතරේ 20 දිනක් හිස්සසුම් පැලඳ සිටිති. ඔව්. බලන්න පුතේ 30 දිනක අතරේ 20 දිනක් හිස්සසුම් පැලඳ සිටිති. 20 දිනක් මාලය බැගින් පැලඳ සිටිති. ඔවුන්ගෙන් සෑම එක්ම හිස්සසුමක් හෝ නැතොත් මාලයක් පැලඳින සමහරු දෙකෙන් පැලඳලා ඉන්නවා. माल पामना पैरंदा सिटी पुत्गले यान करना कि ये तो किया लानो। हाँ ऐसे। कौन मतो हो यान नहीं? सर एक अंडे के ना मतंडो। ओ। हिस्से सुमा खा माले एक क्या ना दीवार गेम पैरंदा सिटी प्रमाणे कौन मत है? सर मैं के इन्ना किया ने किया ने सर इतना कोटे मैं के किया ना කටියක් මේ හිස්සසුනුයි මාලයි දෙකම පළඳගෙන ඉන්නවා කියලා. ඔව්. තව කියනවා හිස්සසුන් විතරක් පළඳගෙන ඉන්නවා කියලා සර්. තව කියනවා මාල විතරක් පළඳගෙන ඉන්නවා කියලා. එතකොට සර් මේ 30ක් නම් ඉන්නේ අපි එක පැත්තකින් මාල කියලා ලියාගෙන අනෙක් පැත්තෙන් වැස්මුණු කියලා මේ හිස්සසුන් කියලා ලියාගත්තත් සර් දෙකම දාගෙන ඉන්න අය 10ක් වෙනවා සර්.
හරියටම හරි ඇඳ ඇඳනම් හරියට මේ විදිහට එනවා very good හොඳ හොඳ ක්‍රමයක් සහ කෙටි ක්‍රමයකට හදා ගන්න පුළුවන් අපිට මේක අ හොඳයි පුතේ කවිනු හොඳ අදහසක් හරි කවිනු කියන විදිහට පුළුවන් අ අපිට 30ක් දාගෙන මෙහෙම ඉදි කැලි 30ක් දාගෙන හිස්සසමුයි දෙක දෙපැත්තෙන් එනවා එතකොට දෙකම අහු වෙන අය කොහොමද එනවා එහෙම නැත්තම් පුතේ කණ්ඩායම ඉන්නේ 30යිලු හරි කණ්ඩායමක ඉන්නේ 30යිලු එතකොට කණ්ඩායම 30යිලු ඉන්නේ මේකෙන් ඉන්නවලු පුතේ 20 දෙනෙක් හිස්සසුන් දාගෙන හරිද දෙනෙකු අතරින් 20 දෙනෙක් හිස්සසුන් පැනද සිටි 20 දෙනෙක් माल හරියටම දෙකම තියන අය ගානට 10 එනවා. එහෙම නැත්තම් දරුවනේ මෙන්න මේ දෙක එකතු කරමු. 20යි 20යි කීයද? 40යි සර් ඊට පස්සේ එකෙන් 30 අඩු කරනවා. මෙන්න මේකෙන් අඩු කරනවා 40යි 40. 40ෙන් අඩු කරනවා ඉන්න ප්‍රමාණය මේ එන්නේ පුතේ දෙකම දාගෙන ඉන්න. හිස්සසුන් සහ මම හදුවේ හමු. මේ දෙකම ඊට පස්සේ අපිට පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මාල පමණක් නේ එතකොට මාල පළඳන් ඉන්න අය 20 ගානක් ඉන්නවා මාලේ දෙකම ඉන්න අය 10ක් ඉන්නවා අඩු කරම මාල පමණක් එනවා ආය පහු 10යි දැක්ක හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් කවිනු තේරුණාද වැඩේ හුස්සෙ ඔව් අර දෙවර්ගයේ ඉන්න අයගේ මුළු ගාන අඩු කරපම එනවා දෙවර්ගයේ දෙවර්ගයේ හොයාගත්තට පස්සේ පුතේ හිස්සසුන් පමණක් එකෙන් දෙවර්ගයේ අඩු කළා හරි පළවෙනි එක උත්තරේ කියන්න පුතේ හදලින උත්තරේ කියන පළවෙනි එකට උත්තරේ 1 10 දෙවෙනි එකටත් උත්තරේ 1 10 සර් ලකුණු හදුවා සර් ලකුණු හදුවා සර් අදින්ට 100 න් අඩුයි සර් 3 ගානේ කියලා ගන්න ලකුණු 90 බලන් 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 මොකද්ද පුතේ අහන්නේ මොකද්ද පුතේ ඇහුවේ හරි මේ දෙකට 10 10 ඈ රයිට් පුතේ ලකුණු ඔගොල්ලෝ හදන්න ලකුණු හදලා තේරුන්නේ මොකක් තේරුන්නේ නැත්තේ විමංශා 33 වෙනි ගාන 33 33 සර් තනු ඉඳලා බලන් බලමු සර් ඔව් 33 වෙනි ගාන පුතේ ආය දවසක හදන්නම් එවැනි ගාන සර් 38 වෙනි ගානට උත්තරේ කියන්නකෝ සර් 38 වෙනි ගානට උත්තර 33 වෙනි සසංගික ආය හදන්නම් අපි දවසක් ටියුට් එකක්ම කරා එමෙ එක දවසක ඇදුවා කියලා එක බලන්න බෑ පුතේ ආය දවසක හදන්නම් ඈ හරි මේකට හරි පුතේ අඩුපාඩුවක් තිබුණොත් ඔයාලා දාගන්න කෑ ගන්න එපා පුතේ සර්ටත් කෑ ගාලා මාස්ටර් ඔව් ආය හදන්න බෑ මේ වෙලාවේ අමාරුයි ආයෙ දවසක හරි අඳුම් මාක් කරලා තියා ගන්න මේක එක ප්‍රශ්නයක් තිබ්බා ඒකේ කොටස් දෙක ගැටලුවක් තිබුණා මම ඒක බලන්නම් සහ හරි හරි ඊට පස්සේ බලමු ලකුණු දාලා හදලා බලලා දාන්න පුතේ මට ක ස ඔව් ඔල්ල